සුබ සන්ධ්‍යාවක් කියලා ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම. ඒ වගේම සුබ අලුත් අවුරුද්දක් කියලා ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම. ඉතින් මේ සිංහල අවුරුද්දේ ඉතින් අපි සුබ අලුත් අවුරුද්දක් කියලා ඇත්තටම කිව්වට ඉතින් මේ පවතින තත්ත්වයත් එක්ක අපිට තුන් බියට පත් වෙලා තියෙනවා. ඉතින් මේ තුන් බියත් සමග තමයි අපි මේ අද සිංහල සහ දමිළ අලුත් අවුරුදු උත්සවයේ සමරන්න. අපි වෙනස් විදියකට තමයි මේ පාර අවුරුදු උත්සවය සමරන්නේ. ඒ කියන්නේ අපිට නිවස් වලින් එළියට බහින්න විදියක් නැහැ. අපි ඉතින් ගෙවල් වල ඉඳලම තමයි අපේ අලුත් අවුරුදු උත්සවය සමරමු කරගෙන යන්නේ. ඉතින් අද අපේ සජීවී විකාශයට මාත් එක්ක අපේ කිරණ ටීවී කණ්ඩායම සූදානමින් ඉන්නවා මේ ප්‍රෝග්‍රෑම් එක අද දවසේ සජීව විකාශය දිගට කරගෙන යන්න. ඉතින් අපි සම්බන්ධ වෙමු අපේ අනිත් සමාජිකයන් සමග. මුලින්ම අපිත් එක්ක ඉන්නවා අපේ කිරණ ටීවී මාකටින් අංශයේ වැඩ කරගෙන යන අපේ අරුණ තිස් කුමාර මහතා. ඒ වගේම අපේ දේශපාලන වැඩසටහන් දෙකක් තියෙනවා, අන්කට් ප්‍රෝග්‍රෑම් එක සහ සුළඟ ප්‍රෝග්‍රෑම් එක. ඉතින් අන්කට් ප්‍රෝග්‍රෑම් එකේ අපේ රොෂා න්‍යාපා මහතා, ඒ වගේම සුළඟ ප්‍රෝග්‍රෑම් එක මෙහෙවන අපේ තුෂාර පෙරේරා මහතා. ඉතින් හැම දිනාටම සුබ අලුත් අවුරුද්දක් කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් කොහොමද ජීවිතේ මේ දවස්වල මොකද වෙන්නේ කියලා අපි මුලින්ම අහමු අපේ අනුර තිස් කුමාර මහතාගෙන්. කොහොමද අද දවසේ කොහොමද ගත වුණේ, අද මොනවද වුණේ කියලා පිට පොඩ්ඩක් කියන්න. කොහොමද අවුරුදු සමරුවේ මොනවද වුණේ කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්න. ඔව් ජයසංක, සුබ සන්ධ්‍යාවක් ඔබට, ඒ වගේම සුබ අලුත් අවුරුද්දක් කිරණ ප්‍රේක්ෂක ජනතාව ඇතුළු සමස්ත ලෝකවාසී ජනතාව, අපේ ලෝක පුරාවිසරී සිටින ශ්‍රී ලාංකිකයන්, හින්දු භක්තිකයන්. ඉතින් ඔබ ඉස්සලා අනුන්නා දුන් ආකාරයට මම හිතන්නේ අපිට ජීවිතයේ කවදාකවත් මුහුණ නොදුන්නු ආකාරයේ අවුරුදු උත්සවයකට, අවුරුදු සමරීමකට තමයි අපි මේ ලෑස්තිලා තිබුණේ මේ සැරේ. ඉතින් අපි හැමෝම එක තැනකට එක් වෙලා සියලුම සීමාවල් ඇතුළතද ඒක සැමරීමක් කියන්නත් බෑ. අර චාරිත්‍රවාරිත්‍ර කරගෙන යන්න අවස්ථාවක් ආවයි කියන එකයි මගේ හැඟීම. ඇත්තටම ඉතින් මේ අපි කවදාකවත් හිතපුත් නැති, මුණ දීලා නැති අලුත්ම අත්දැකීමක් එකතු කරපු අවුරුද්දක් කියලා තමයි මට කියන්න තියෙන්නේ. ඔව්, ඒ වගේම අපි බලමු අපේ රොෂාන් කොහොමද, ඔයාලා ඉන්න පැත්තේ කොහොමද, අද වටපිටාව කොහොමද සැකසලා තිබුණේ, ගෙවල් පැත්ත යාළුවෝ කට්ටිය කොහොමද අද අවුරුද්ද සැමරුවේ කියලා පොඩ්ඩක් කැටියෙන් කියන්න බලන්න. ඔව් ජසංකයි, අයිබෝවන්, ඒ වගේම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා පතනවා අපේ කිරණ ටීවී ප්‍රේක්ෂකයන් සියලු දෙනාටමත්, ඒ වගේම ලෝකවාසී ලංකාවාසී සියලු දෙනාටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. ඔව් ජයසංකයි, ජයසංකයි වගේම ඉතින් මේ පාර අවුරුද්ද ඉතින් අපි දන්නවා හැමෝටම නිවෙස් තුළට වී තමන්ගේ චාරිත්‍ර වාරිත්‍ර සිදු කරන්න වෙච්ච අවුරුද්දක්. මේ අවුරුද්දේ අපිත් ඔබ සියලු දෙනා වගේ නිවෙස් තුළටම වෙලා ඒ අදාළ චාරිත්‍ර වාරිත්‍ර ඉටු කරගෙන ගොඩක් වෙලාවට අපි කියනවා දැන් අලුත්ම ඉතින්ම කිව්ව සයිබ අවකාශය තමයි මේ දවස්වල ගොඩක්ම සැරිසරන්නේ මේ මේ කටයුතුත් එක්ක. මොකද එතනින් එහාට අපිට එළියට යන්න විදියක් නැහැ. දැන් අපි දකිනවා මේ දවස්වල සයිබ අවකාශයේ ඒ සඳහා විවිධ අවුරුදු උත්සව, ඒ ඔන්ලයින් අවුරුදු උත්සව, ඒ වගේ දේවල් සංවිධානය වෙමින් විවිධ නිර්මාණාත්මක දේවල් කරගෙන යනවා. ඉතින් එහෙම තමයි මේ පාර අවුරුද්ද හැමෝම මං හිතන්නේ මේ පාර සමරන්නේ. මේ පැත්තෙත් ඒ විදියටම තමයි. එංගලන්තේ මම ඉන්නේ රොම්ෆර්ඩ් ප්‍රදේශයේ, ඉස්ලන්ඩන් වල. ඉතින් මේ පැත්තෙත් ඒ විදියටම තමයි අවුරුදු සමරුවේ. ඔව්, ඒ වගේම කොහොමද තුෂාර, කොහොමද ඔබගේ අවුරුදු සමරීම ගැන පොඩි කැටි හැඳින්වීමක් අපිට කරන්න, මොකද්ද තත්ත්වය? ඔව් ජසංක, මුලින්ම සියලු දෙනාටම සුබම සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා කිරණ ටීවී අංශය වෙනුවෙන්. ඉතින් මම මේ අද මේ අවුරුද්ද සීමාවෙච්ච අවුරුද්දක් නිසාම ගෙදර ඉන්නකොට මම දැක්කා ලංකාවේ පුවත්පතකට කැලණි විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක් වන අමාලි උත්කලා මහත්මිය අද මේ දිවයින පුවත්පතට සඳහන් කොට තිබූ යම් කිසි පණිවිඩයක්. ඒ පණිවිඩය මම දැක්කදී තමයි සිංහල භාෂාවේ අවුර් යන්නෙන් අදහස් කරන්නේ සූර්යාට කියන නමක් කියලා. ඒ වගේම ඉද්ද කියන්නේ ඍජු නැත්නම් කෙලින් කියන අදහස හැඟවෙනවා කියලා. ඉතින් එබැවින් සූර්යා ඍජුව පිහිටීම අවුරුද්දේ අර්ථය කියලා තමයි ඇය අද දිව ඉන පුවත්පත සඳහන් කර තිබුණේ. ඉතින් සූර්යා ඍජුව පිහිටි මෙම අවුරුද්ද
අපි එංගලන්තේ ඉඳගෙන බොහොම සීමා වෙච්ච අවුරුද්දක් විදිහට අපිට දකින්න පුළුවන්. මොකද එංගලන්තේ රජය විසින් විශේෂයෙන් ඉල්ලීමක් කළා තියෙනවා සියලු දෙනාටම stay at home protect NHS save life කියලා. ඉතින් ඒක අනුගමනය කරමින් ගෙදරට සීමා වෙච්ච අවුරුද්දක් ප්‍රථම වතාවට අපිට දැක ගන්න පුළුවන් වුණා මුළු එංගලන්තේ පුරාවට. ඔව්. බොහොම ස්තුතියි. ඉතින් අද කට්ටිය අවුරුදු ගත කරලා තියෙන ඔය වගේ ආකාරයට. ඉතින් මම අපේ කිරණ ටීවී මේ සජීවී විකාශය කරගෙන යාම සඳහා ඉතින් අපිට එකතු කරන්න කිව්වා විශේෂ අවුරුදු පණිවිඩ මොන හරි තියෙනවා නම් අවුරුදු සුභපැතුම් දේවල් අපිට එකතු කරන්න කියලා මම අපේ දන්න හිතවතුන් මාර්ගෙන් අපිට එකතු කරගත්තා. ඉතින් ඒ වගේම අපේ මෙහි තියෙන පන්සල් වල අපේ ස්වාමින් වහන්සේලාට මම ආරාධනා කරා අපිට එවන්න කියලා කැටි පණිවිඩ තියෙනවා නම් අපිට ඒකන කියන්න. ඉතින් මම මුලින්ම ලෑස්ති වෙනවා අපේ ලන්ඩන් බුද්දිස් විහාරයේ අපේ විහාරාධිපති අපේ ස්වාමින් ගරු ස්වාමින් වහන්සේගේ පණිවිඩය වෙත. ඔබ සෑම දිනකටම මේ අවස්ථාවේදී අපේ රටේ ශ්‍රී ලංකාවේ අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් අපි පණිවිඩයක් ප්‍රකාශ කිරීමට කැමැති. මයින්නේ මේ ලන්ඩන් බෞද්ධ විහාරයේ සන්ධ්‍යාවේ පූජාවෙන් පස්සේ විශේෂයෙන්ම අපේ ලංකාවේ වර්ෂයක් පාසා පවත්වන ප්‍රධාන ජාතික උත්සවය සිංහල අලුත් අවුරුදු උත්සවය. සිංහල මෙන්ම ද්‍රවිඩ ජාතීන්ද සියල්ලෝම එකට එකතු වෙලා මේ උත්සවය ඉතාම අලංකාර ලෙස පවත්වනවා. දරුවෝ දෙමව්පියෝ මුණ ගැසෙනවා. දෙමව්පියෝ තමන්ගේ දූ දරුවෝ සමග අවුරුද්ද බෙද හදාගෙන ඉතා ලස්සනට පවුලේ සියලු දෙනාම උත්සවශ්‍රීයෙන් ගත කරන කාල සීමාව. ඉතින් ඒක නිසා අපේ චාරිත්‍ර අනුව නැකත්වලට අනුව ආහාර පිස ගැනීම, ඒ වගේම ආහාර අනුභවය, ඒ වගේම නොනගතේ කාලයේ විහාරස්ථානයන් වලට ගිහිල්ලා පුණ්‍ය කාලය ආශිර්වතුන්වන්ගේ ආශිර්වාද ලබා ගැනීම ආදිය ඉතාම ක්‍රමානුකූලව උත්සවශ්‍රීයෙන් පවත්වනවා. ඒ වගේම අපේ ජාතික සිරිත් විරිත් අනුගමනය කරලා දෙමව්පියන්ට බුලත් දීලා වන්දනා කරලා දෙමව්පියන්ට ගාථා කියලා වන්දනා කරලා ඒ අපි මේ සිරිත් විරිත් පවත්වමින් අවුරුද්ද සමරනු ලබන්නේ. නමුත් ඔබ අප හැම දෙනාම දන්නවා මේ අවස්ථාවේදී මුළු ලෝකේ පුරාම පැතිර ගිහිලා තියෙන මේ මහා වසංගතය කොරෝනා වෛරස් එක මුළු ලෝකයේ සියලු දෙනාම භීතියෙන් ඇලලිලා ගිහිල්ලා තිබෙන්නේ. දහස් ගණන් එක දවසේ මැරෙනවා සමහර රටවල් වල. ඒක නිසා මේ අවස්ථාවේදී අපි පරිස්සම් වෙන්න ඕනේ. අපි බොහොම ප්‍රවේශම් සහිතව අපේ කටයුතු කරගෙන යන්නට ඕනේ. කොරෝනාවට යම්කිසි බෙහෙතක් යම්කිසි ප්‍රතිකාරමයක් වෛද්‍යවරු විද්‍යාඥයින් සොයාගනිවි. අනාගතයේදී සියලු අභියෝගයන් අපි ජයගත්තේ ඒ විදිහට. ඒ නිසා මේ අභියෝගයෙන්ද සිංහල නැත්නම් මේ මනුෂ්‍ය වර්ගයා ජයග්‍රහණය කරනවා නියතයි. එතෙක් අපි පරිස්සම් වෙලා මේ වටිනා මනුෂ්‍ය ජීවිතය රැකගෙන ඉන්න ඕනේ. විශේෂයෙන් වැඩිහිටි අයට අපි කියන්නේ නිවෙස් වලට වෙලා ඉන්න, දූදරුවන්ගේ යුතුකමක් ඒ අයට අවශ්‍ය දේවල් සපයලා දීලා දෙමව්පියන්ගේ දුක සැප විශේෂයෙන් අපි කිසි කැපවීමක් කරලා වෙනදාටත් වඩා ඒ අයගේ අවශ්‍යතාවයන් සපුරලා දෙන්න වැඩිහිටි අය ගෙදරවල් වලට වෙලා මේ දින කීපය ගත කරන්න ඕනි. තුන්වන්ගේ ආශිර්වාදය අප්‍රමාණයි. බුද්ධ ධම්ම සංඝ රත්නත්‍රයේ හා සමාන සරණක් සමාන බලයක් ආශිර්වාදයක් බෞද්ධ අපට විරක් වේවත් නැහැ. ඒ නිසා සිංහල ජාතිය එදා මෙදා තුර මතුවටත් ඒ ශක්තිය ධෛර්යය ලබා ගත්තේ තුන්වන්ගේ. අපි මේ අවස්ථාවේදී මේ විහාරස්ථානයේ ඉඳලා ආශිර්වාද කරනවා සියලු දෙනාටම මේ ලැබුවා වූ මේ ලබන්නා වූ සිංහල අලුත් අවුරුදු සමය ඉතාම මේ සාමකාමී එකක් වේවා. ඒ වගේම ධර්මයේ ගැන
මේ විවේකයක් වගේ අප සියලු දෙනාටම ගෙදරවල් වලට වෙලා ඉන්න තිබෙන්නේ. සියලු දෙනාම ධර්මය ගැන ටිකක් මෙනෙහි කරන්නට පුළුවන්. සියලු දෙනාටම එකතු වෙලා මෙත්තා භාවනාව යෙදিলা ලෝකයට මෛත්‍රී කරන්න පුළුවන්. අපගේ පමනක් නව සුඛ විහරණේ මුළු ලෝවාසීන්ගේම සුභ විහරණේ වෙනුවෙන් අපි මොහොතක් ගත කරන්නට ඕනේ. එම අපි සියලු දෙනාම සුවපත් වුණොත් තමයි අපට මේ අවස්ථාවේ මේ කොරෝනා වෛරසයේ නිදහස් වෙන්න පුළුවන්. ඒ නිසාම ඔබ හැම දෙනාටම මේ ලැබුවව අවුරුද්ද ඉතාම සාමකාමී නිරෝගීමත් අවුරුද්දක් වේවා. මේ සියලු අභියෝගයන් ජයග්‍රහණය කිරීමට සියලු දෙනාම තමන්ගේ චිත්ත ශක්තිය, තමන්ගේ අධිෂ්ඨානය, ධෛර්යය දියුණු කරගෙන ඉවසීමෙන් සහ ප්‍රවේශමෙන් කටයුතු කරලා මේ අවස්ථාවේදී සිංහල අලුත් අවුරුද්ද ඉතාම සමකාමී ලෙස තමන්ගේ ගෙදර ඇතුලේ දූ දරුවන් සමග පමණක් සමරලා මේ අවස්ථාව කත කරන්න කියලා ඉල්ලා සිටමින් ඔබ සැමට ලබන්නා වූ මේ වර්ෂයේ සිංහල අලුත් අවුරුද්ද මේ තියෙන ප්‍රශ්නවලින් මිදහස් වූ වාසනාවන්ත අවුරුද්දක් උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. ඔව් තුෂාර, අපි මම කැමති තුෂාරගෙන් මුලින්ම දැනගන්න කොහොමද අද මේ ලංකාව පැත්තේ කොහොමද අවුරුදු සැමරුම් මොන හරි ගෙදර විස්තර ඒ පැත්තේ කොහොමද, වාගේ පවුලේ කට්ටිය කොහොමද අවුරුදු සැමරුවේ කියලා කොහොමද අපිට පොඩ්ඩක් කියන්න බලන්න. ඔව් මම හිතන්නේ මේ සාමාන්‍ය පරිදි ලංකාවේ නිවෙස් තුළ අවුරුදු සැමරුව අපේ සියලුම මගේ ගෙවල් වල කට්ටියත් ඒ වගේම නෑද හිතවතුනොත් මම අද සොයලා බැලුවා ඒගොල්ල සාමාන්‍ය විදිහට අවුරුදු සැමරුව. නමුත් වෙනද තරම් ප්‍රබෝධමත් අවුරුද්දක් සැමරුවේ නැහැ කියලා තමයි අපට හැඟී ගියේ. මොකද ගොඩාක් කට්ටිය ගෙවල් තුළට වෙලා හිර වෙලා තිබුණු අවුරුද්දක් නිසා. ඉතින් වෙනදා අවුරුදු වල දැක ගන්න තිබුණු ඒ අසිරිය තිබුණ නැහැ කියලා තමයි ගොඩක් කට්ටිය මාසමක කිව්වේ. ඔව් බොහොම සතුටුයි. ඒ වගේ මම තවත් මේ අපිට ලැබු අවුරුදු පණිවිඩයකට යන්නයි සූදානම් වෙන්නේ. මේ අවුරුදු පණිවිඩය අපට එක් කරගත්තේ අපේ හීතෘ අතුලදස්සන විහාරයේ විහාරාධිපති පූජ්‍ය වඳුරප කස්සප ස්වාමීන් වහන්සේගේ පණිවිඩය අපි දැන් යන්න සූදානම් වෙන්නේ. සූර්යා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වීම සිංහල අලුත් අවුරුදු උදාව විදිහට ඇත අතීතයේ සිට ශ්‍රී ලාංකික අපි සමරනු ලබනවා. ඉතින් මේ ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ශ්‍රී ලාංකික ඔබ හැමටත්, ලෝකවාසී සියලු ශ්‍රී ලාංකිකයන්ටත් වාසනාවෙන් පිරි, දුකෙන් තොර, නිරෝගී සම්පත්තියෙන් පිරි, සුභම සුභ නවවසරක් වේවා කියලා හීතෘ අතුලදස්සන ජාත්‍යන්තර බෞද්ධ විහාරය විසින් දායකත්ව විසින් සියලු ලෝකවාසී සත්වයාට ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ දිනවල කොරෝනා රෝගෙත් එක්ක මුළු ලෝකෙම රෝග බියකට පත් වෙලා තියෙන මොහොතක අපි කොහොමද ලාංකිකයෝ විදිහට අවුරුද්ද සමරන්නේ කියලා කෙනෙකුට ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. නමුත් අපි මෙතන සැමරීමක් නෙමෙයි සිදු කරන්නේ, ආශිර්වාදයක් සිදු කරන්නේ. හෙළ සිරිතට අනුව මේ සිංහල අලුත් අවුරුද්ද ලබපු එක සුභ හෝරාවකින් මිනිස්සු ගෙවල් වල කිරිබතක් උයලා ඒ වගේම බුද්ධ පූජාවට තියලා ආශිර්වාදයේ ජීවිතවලට සල්සා ගන්න. ඒ වගේම ගෙදර දරුවොත් එක්ක මොනවා හරි වැඩක් පලක් ආරම්භ කරලා කෑම ටිකක් කාලා සතුටින් ඉන්න. අපි පුරුදු වෙලා තියෙනවා සමරනවා කියන එක මේ විනෝද වෙලා අප්පුඩි ගහලා සින්දු කියලා සමරන්න. ඒක නෙමෙයි මෙතන තියෙන්නේ. අපි හදවතින් ආශිර්වාද කරනවා සියලු ලෝකවාසී සත්වයාට නිරෝගී සම්පත්තියෙන් පිරි සුභම සුභ නවසරක් වේවා කියලා සැමට සම්මා සම්බුදු සරණයි. මම හීතෘ අතුලදස්සන ජාත්‍යන්තර බෞද්ධ විහාර විහාරාධිපති එක්සත් රාජධානී ප්‍රධාන සංඝනායක වඳුරඹ කස්සප ස්වාමින් වහන්සේ. ඒ පණිවිඩයත් එක්ක මම කැමති අපේ රොෂාන් දෙසට යමු වෙන්න. රොෂාන් කොහොමද ලංකාවේ අද දවසේ, කොහොමද ඔබගේ පවුලේ කට්ටිය, කොහොමද ඒ වටපිටාව, කොහොමද අවුරුදු සමරුවේ කියලා පොඩ්ඩක් අපිට විස්තර කරන්න. කොහොමද ලංකාවේ තාත්තේ? ඔව් ජයසංකයිය, දැන් මේ අවුරුද්ද ගත්තොත්
අර මම කලින් කිව්වා වගේම තුෂාර සඳහන් කර පරිදි මේ මේක බොදුගම් කොටු වෙච්ච අවුරුද්දක් මිනිස්සු ඒ කියන්නේ තමගේ යෙදිනෙදා අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර නැගම් ගෙල්ලා ඒ වගේ දේවල් කරන්න අවස්ථාවක් කිසිලෙසකින් තිබෙන්නේ නැහැ. ඔවුන් ගොඩාක් දෙනා මේ නිවස් වලටම වෙලාව තමයි කාලය ගත කරේ. අපේ විතරත් එහෙමයි, අපේ විතරත් පවුලි සමාජිකයන් ඒ විදිහට තමන්ගේ චාරිත්‍ර වාරිත්‍ර ඉටු කරලා තිබ්බා. ඒ වගේම ගොඩක් දෙනා අපි දන්නවා, අපි මම එක පණිවිඩයක් දැක්කා ශ්‍රී ලාංකික මුස්ලිම් සමාජය කියලා තිබ්බා. ශ්‍රී ලාංකික සිංහල සමාජය, සිංහල දෙමළ සමාජය මේ මෙතනදී තමාගේ කියන ලොකුම උත්සවය, ජාතික උත්සවයක් ඔවුන් මේ රටේ සුභසිද්ධිය වෙනුවෙන් මෙහෙම කැප කරලා තියෙනවා. ඒ ගැන ඔවුන්ගේ සතුට වගේම ප්‍රණාමය පුද කරනවා කියලා ඒ පණිවිඩෙත් ඔවුන් ලබලා දීලා තිබුණා. ඉතින් මේ වගේ සමස්ත ජනතාවම මේ මේ අවස්ථාවේදී නිවෙස් තුළට වෙලා මේ අවුරුදු චාරිත්‍ර පරිත්‍රාණය කරලා තමාගේ ඒ අද තියෙන සුඛ විහරණය හෙට දවසේ වෙනුවෙන් කැප කරපු ආකාරය තමයි හැමෝම දැක්කේ. ඔව්, බොහොම ස්තුතියි රොෂාන්. ඒ වගේම මම කැමතියි තවත් අපිට එවපු අවුරුදු පණිවිඩයකට එමු ඉන්න. මෙම පණිවිඩය අපිට ලබා දුන්නේ කින්ස්බරි විහාරස්ථානයේ පූජ්‍ය ගලයායේ ධම්මදස්සි ස්වාමීන් වහන්සේ. අපි දැන් ඒ පණිවිඩය වෙත යමු. සියලු දෙනාට තෙරුවන් සරණයි. මේ උදා වූ නවසර නිදුක් නිරෝගී සම්පන්නින් යුක්ත සුබ නවසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. වසර සිය දහස් ගණනක් මුළුල්ලේ සිංහල දෙමළ ජනතාවකගේ මූලිකත්වයෙන් චාරිත්‍රානුකූලව ඉතා අභිමානයෙන් සංස්කෘතිකත්වයට මුල් තැන දෙමින්, ආගමිකත්වයට මුල් තැන දෙමින්, ඉතා අභිමානයෙන් උත්කර්ෂවත් අඳමින් සිදුවෙන මංගල්‍යයක් හැටියට මේ අලුත් අවුරුදු උත්සවයේ හැඳින්විය හැකියි. නමුත් මෙවර මුළු ලෝකෙතම බලපාලා තියෙන මේ ව්‍යසනකාරී තත්ත්වය මත නිවසේ උදවියත් එක්ක ඒ චාරිත්‍ර වාරිත්‍ර සිදු කිරීමට මේ මොහොත වෙනකොට සිදු වෙලා තිබෙනවා. ඉතින් අපි මේ උදා වූ නවසරේ සියලු දෙනා සත්පාර්ථනාවක් හැටියට සිදු කරමු. මේ ඇති වෙලා තියෙන ව්‍යසනකාරී තත්ත්වය මුළු ලෝකෙන්ම තුරන් වෙලා නැවත මුළු ලෝකෙටම සෞභාග්‍යමත්ව නිදුක් නිරෝගී සම්පන්නිය උදා වේවා කියලා අපි එකසිතින් ප්‍රාර්ථනා කරමු. සියලු දෙනාට තෙරුවන් සරණයි. ඔව් තුෂාර, මම මුලින්ම කැමති දැනගන්න දැන් මේ පවතින කොරෝනා වසංගත තත්ත්වයත් එක්ක දැන් කොහොමද අලුත්ම තොරතුරු වාර්තා වෙන්නේ අපේ එංගලන්තයේ? කොහොමද මේ දවස්වල තොරතුරු දැන් අපි මේ අද තියෙන අප්ඩේට් එක මොකක්ද කියලා අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්න කොහොමද වෙන්නේ කියලා? ඔව් ජයසංක, දැන් අපි මුලින්ම ජනවාරි පෙබරවාරි මාසවලදී ගත්තොත් අපිට ලොකු බීතියක් දැනුන්නේ නැහැ. ඒකට හේතුව තමයි දැන් චීනයේ මේ වසංගතය පැතිරීගෙන ගිහිල්ලා 80,000 ඉක්මුවා. ඒ 80,000 ඉක්මුවාට අපිට ඒකට ඇඟට දැනුන්නේ නැහැ. මොකද අපි එංගලන්තේ ජීවත් වෙච්ච නිසා. නමුත් අද වෙනකොට සම්පූර්ණයෙන් ඒක අනිත් පැත්ත හැරවිලා තියෙනවා. අද අපිට ඇඟට දැනෙනවා බීතියක්, සිළු දෙනාටම තමන්ගේ හිත්වලට බීතියක් ඇවිල්ලා තියෙනවා. මම ගොඩාක් ශ්‍රී ලාංකිකයන් සමග කතා කළා. ඒගොල්ලෝ ගොඩාක් බිය වූ ස්වභාවයක් තමයි දක්වන්නේ. මොකද මේ කොරෝනා වසංගතය මේ වෛරසයේ තමන්ගේ ඇඟ තුළටත් එයි දෝ කියලා බියකින් පසු වෙනවා. ඒ වගේම මට දැනගන්න ලැබිලා තියෙන කරුණකට අනුව බොහෝ ශ්‍රී ලාංකිකයන්ට මෙම වෛරසය ආසාදනය වී තිබෙන බව තමයි වාර්තා වෙන්නේ. සමහර කට්ටියට මේ වෛරසය ආසාදනය වුණත් ඒගොල්ලෝ තවත් කාටවත් නොකිය ඉන්නවා. සමහර කට්ටියට ඇඟ ඇතුළට වෛරස් ඇවිල්ලා තිනවා දන්නේම නැතුව ඇඟ ෆයිට් කරනවා වෛරසත් එක්ක මේ මොහොතේ වෙනකොට. ඉතින් මේ වගේ ගොඩාක් සිද්ධීන් මට දැනගන්න ලැබුණා. මේ වෙනකොට අපේ ශ්‍රී ලාංකිකයන් කොපමණ පිරිසක් අපි අතරින් වෙන් වෙලා තියෙනවද මේ වෙනකොට? එංගලන්තේ මේ වෙනකොට 10 දෙනෙක් මියගොස් තිබෙනවා. ඉතාම අවාසනාවන්ත ලෙස ඒ අතර වෛද්‍යවරුන් 2 දෙනෙකුත් තිබෙනවා ජයසංක. ඉතින් බොහොම අවාසනාවන්ත තත්යක් වෛද්‍යවරුන් මිය යෑම. විශේෂයෙන්ම මොකද එක් වෛද්‍යවරයෙක් කිංස්ටන් රෝහලේ ප්‍රතිකාර කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර ලබා දෙද්දී තමයි මේ වෛරසයට ගොදුරු වී මිය ගියේ. ඒ වගේම තවත් වෛද්‍යවරයෙක් මිය ගියා, ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙක්. සීලුම ගණන 10 දෙනෙක් මිය ගොස් තිබෙනවා මේ වෙන විට. වෛද්‍යවරුන් 2 දෙනෙකුත් සමග ඒ වගේම එක පාස්ටර් කෙනෙකුත් මිය ගොස් තිබෙනවා. ඉතින් තත්ත්වය මේ විදිහට පෙළ ගැසෙද්දී
ලෝකයේ සමස්ත කොරෝනා ආසදිතින් ගණන 19,11,000 ඉක්මවා කොස් තිබෙනවා මේ වෙනකොට. ඒ වගේම එංගලන්තයේ එක්සත් රාජධානියේ සමස්ත ආසාදිතින් ගණන 88,621 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ වගේම සමස්ත මරණ සංඛ්‍යාව 11,329 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ලෝකයේ සමස්ත මරණ දෙස වැලීමේදී පස්වෙනි වැඩිම මරණ තර්ජනය තිබෙන රට බවට එක්සත් රාජධානිය මේ වෙන විට පත් වී තිබෙනවා. ඉතාම දැඩි තර්ජනයක් මේ කොරෝනා වෛරසය දැඩි බීතියක් එක්සත් රාජධානියේ වෙසෙන සියලු දෙනාටම පත් කර හමාරයි මේ වෙන විට. ඒ වගේම මට තව දෙයක් සඳහන් කරන්න ඕනේ ජයශංක, දැන් එක්සත් රාජධානියේ පිහිටුවා මේ වසංගත විශේෂඟේ කමිටුවක්. මේ කමිටුවේ බොහෝ මහාචාර්යවරු සිටිනවා. මහාචාර්ය වොලොස්, ක්‍රිස් විටි මහාචාර්ය, ඒ වගේම මහාචාර්ය හියන් ෆර්ගියුසන් වැනි අයගෙන් සමන්විත කමිටුවක්. මේ කමිටුව තමයි සියලු තීන්දු තීරණ ගන්නෙ මේ කොහොමද මේ කොරෝනා වසංගතයට මුහුණ දෙන්නේ, කොහොමද මේක පාලනය කරන්නේ කියලා. කිසිම දේශපාලන ඇඟිලි ගැසීමක් නැහැ. අග්‍රාමාත්‍යවරයා එළියට අවිල ප්‍රකාශ කරන්නේ මේ කමිටුවේ තීන්දු තීරණ. මේ කමිටුව විසින් තමයි මේ දේශපාලන හස්තය හසුරුවන්නේ මේ මොහොතේ. ඒ කියන්නේ ජයශංක, සමහර රටවල දේශපාලකයන් තීන්දුව තීරණ ගන්නවා. නමුත් මේ රටේ එක්සත් රාජධානියේ මේ වසංගත පිළිබඳ විශේෂඥයන්ගේ කමිටුව තමයි දේශපාලකයන් උපදෙස් දෙන්නේ මෙන්න මේ 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 විදිහට කළ යුතුයි කියලා. දැන් ලොක්ඩවුන් කරන ක්‍රමවේදය පවා මේ වසංගත කමිටුව තමයි තීරණය කරන්නේ මොන අවස්ථාවේද කළ යුත්තේ කියලා. මොන අවස්ථාවේද කළ යුත්තේ, මොන අවස්ථාවේද ලිහිල් කළ යුත්තේ කියලා. ඉතින් ඒ අනුව යම් කිසි පාලනයක් මේ වෙන විට පරිපාලනමය වශයෙන් දක්ෂතා තියෙන එංගලන්තය වැනි රටක යම් කිසි පාලනයක් මේ වෙන විට කර තිබෙනවා. නමුත් ඒ සෑමිකට පත් වීමට බෑ, මොකද මරණ සංඛ්‍යාවත් එක්ක ජයශංක. නමුත් දැනට වාර්තා වෙන තොරතුරුත් එක්ක බලපුවාම යම් කිසි මට්ටමක එක්සත් රාජධානියේ පසු වෙනවා කියලා කියන්න පුළුවන්. හැබැයි තව කෙනෙක් කියන්න පුළුවන් යුරෝපේ ගත්තම ජයශංක, අපි දකිනවා ජර්මනිය තමයි බොහොම මරණ සංඛ්‍යාව අඩුවෙන්ම තියෙන රට, බොහොම කන්ට්‍රෝල් කරලා තියෙන රට බවට පරිවර්තනය වෙලා තියෙන ජර්මනිය. නමුත් මේකට හේතුවක් විදිහට දැන් මේ මම ඉස්සෙල්ලා කියපු කමිටුවේ ඉන්නවා සමාජිකෙක් සර් ජෙරමි කියලා. මේ ජෙරමි BBC පුවත් සේවයට ඊයේ කියා සිටියේ මේ කොහොමද මේ ජර්මනිය මේ විදිහට මේක පාලනය කරේ කියලා. ඔහු සඳහන් කරනවා, ජෙරමි සඳහන් කරනවා, සර් ජෙරමි සඳහන් කරේ දැන් ජර්මනියේ ගොඩක් සංචාරකයන්, චීනෙන් ආපු සංචාරකයන් මුල් අවස්ථාවේදී රට තුළට සංක්‍රමණය වුණා කියලා. ඒ කියන්නේ පෙබරවාරි වලට කලින් ජනවාරි දෙසැම්බර් මාසවලදී වැඩි ප්‍රමාණයක් සංක්‍රමණය වුණා ජර්මනියට. ඒ කියන්නේ තම රටට ආපහු පැමිණියා. එතකොට ඒ ඈලි ස්ටේජ් ඒ අවස්ථාව වෙනකොට මේ වෛරසයේ ආසාදිත රෝගීන් සංක්‍රමණය වුණේ ඉතාම අඩුවෙන්. ඒක තමයි එක හේතුවක් විදිහට ඒගොල්ලෝ දකින්නේ. දෙවෙනි හේතුව විදිහට ඔහු සඳහන් කරනවා මේ ජර්මනියේ දිගින් දිගටම කියාසිට ටෙස්ටිං. ඒ කියන්නේ මේගොල්ලෝ මේ ටෙස්ට් කරන ප්‍රමාණය ඉතාම සීග්‍රලස ඉහළ දැමුවා. ඒයි වැඩි ප්‍රතිශතයකින් මේගොල්ලෝ ටෙස්ට් කරා. ඒ ටෙස්ට් කිරීම තුර ජෙරමි පවසනවා සෙල්ෆ් අයිසොලේට් කිරීමට හැකි. ඒ කියන්නේ ඒගොල්ලෝ හඳුනාගත්ත රෝගීන්ව කොටු කරන්න පුළුවන් වුණා යම් කිසි ප්‍රමාණයක්. ඒක නිසා මේක මේ වැඩිහිටියන් අතර වසංගතය පැතිරීමේ වේගය අඩාල කිරීමට, යම් කිසි මට්ටමකට අඩාල කිරීමට සහ හඳුනා ගැනීමට හැකියීම නිසා තමයි ඒගොල්ල මරණ සංඛ්‍යාව බොහොම අඩු වුණේ කියලා තමයි සර් ජෙරමි පවසන්නේ. ඉතින් ඒක විශේෂිත කාරණාවක්. සර් ජෙරමි අවසන් මොහොතේදී BBC පුවත් සේවයට කියා සිටියේ ජර්මනියෙන් පාඩමක් උගත යුතුයි එංගලන්තේ කියලා. ඒකම මම කැමති තවත් අපිට එවල තියෙන පණිවිඩයකට යන්න. මේ පණිවිඩය අපිට එවල තියෙන අපේ හැරෝ ප්‍රාන්තයේ හිටපු නගරාධිපති කයිරුල් කරිමා මහත්මිය තමයි. ඇත්තටම ඇය පැවසුවා මට ටිකක් අර ඇයටත් කොරෝනා ආසාදිත තත්ත්වයක් තිබුණා කියලා, දැන් ඇය සුව වෙලා තියෙනවා. ඉතින් අපි බලමු ඇයට මේ මොහොතේ අපිට පවසන්න තියෙන මොනවද කියලා. Hello everyone. I wish all the Sinhala and the Tamil community a very warm happy new year. It is sad this year we all have gone through a bad deadly virus called COVID-19.
we will go through and we will abide by the law of the country and we will enjoy when the restrictions are lifted off. I wish you all from my heart have a fantastic year. Suba alut avuruddak weva demala saha singala janathawata man mage hatawathulenma suba patanawa. Me sare apita singala alut avuruddu demala alut avuruddu swaya api hitana widiyata kara ganeemata hakiyawak labunna. ඒකට මම ඉතාම කනගාටු වෙනවා. ඒත් ඒක අපි විසින් කරගත්ත දෙයක් නෙමෙයි. ඒක මුළු ලෝකෙටම වෙච්ච සිද්ධියක්. කොරෝනා වෛරස් නිසා අපිට සිංහල ආදෙමල අලුත් අවුරුද්ද ඉතා තැම්පත් විදියට නිහතමානී විදියට තනියම ගත කිරීමට මේ අවුරුද්ද වෙලා තියෙනවා. එම නිසා මම කියන්නේ මං මේ සැරේ අපි ඒ රටේ තියෙන නීත්‍යානුකූලව අපි පිළිපැදගෙන කොරෝනා වෛරසයේ මර්ධනය කිරීම සඳහා ගන්න පියවර සියල්ලමට අපි ඔක්කොම සහභාගී වී අපි මේ වෛරසයේ මර්ධනය උඩන් පස්සේ අපි සියලු දෙනාම එකතු වෙලා අපේ අලුත් අවුරුදු උත්සවය අපිට සමරීමට හැකියාව ලැබේ. එල්ලෝරතුකම් තමිල් සිංහල මක්කල්ක புத்தாண்டு வாழ்த்துக்க இந்த வருஷத்துக்கு நான் விஷ் பண்றேன். ඔව් අපි එතුමියට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒකම මම කැමති මම ඇත්තටම අපේ ශ්‍රී ලංකාවේ මේ මේ අවුරුදු කාලය එනකොට අපිට ඒ කියන්නේ නිතරම අහන්න ලැබෙන ගීතයක් තමයි මේ අවුරුදු කාලේ සිනාවයන් රාලේ කියන ගීතය. ඉතින් ඒ ගීතය අපිට නිර්මාණය කළ දුන්නේ ලයිනල් රන්වලයන්. ඉතින් ඔහුගේ ආදරණීය පුත් සහන් රන්වල මේ දවස්වල ලංකාවේ ඉඳලා අපේ ජන ගී හා බැඳුණු වැඩ රාශියක් කරගෙන යනවා. මම ඔහුත් එක්ක පහුගිය දවසක සම්බන්ධ වුණා. ඉතින් මම ඔහුගේ ඔහුට මම කිව්වා මෙහෙමයි අපිත් කැමති මේ අපේ ඉන්න දුව දරුවන් එක්ක එකතු වෙලා විශේෂ දේවල් ටිකක් කරගෙන යන්න ශ්‍රී ලාංකීයත්වයේ අපේ දුව දරුවන්ට ලබා දෙන්න ඕනි කියලා. ඉතින් ඔහුත් එකසිතින් කැමති වුණා මේ වැඩසටහනට අපිත් එක්ක එකතු වෙනවා කියලා. ඉතින් මම දැක්කා මේ අන්තර්ජාලයේ සැරිසරනකොට මේ ඔහුගේ පණිවිඩ කීපයකුත් අපිට දැක්වෙන්න ලැබුණා. අපි දැන් යමු සහන් රන්වල අපේ සිංහල අවුරුද්ද ගැන මොනවද කිව්වේ කියලා බලන්න. අයිබන් අලුත් අවුරුද්ද කියලා කියන්නේ අලුත් වීමේ පණිවිඩය අපිට දෙන පණිවිඩකරුවේ. මෙවර අලුත් තත්ත්වයක් තියෙන්නේ. ඒ නිසා අලුත් අවුරුද්ද අපිට පරණ විදිහටම සමරන්න බෑ. අපිට නෑදෑයෝ වල දෙන්න බෑ. කැවිලි පිටින් හොමාරු කරගන්න බෑ. ඒව කරන්න ගියොත් ඊළඟ අලුත් අවුරුද්දට අපි කවුරුත් ඉන්න එකක් නෑ. නමුත් සෑම කළු වලාවකම රිදී රේඛාවක් තියෙනවානේ. අලුත් අවුරුද්ද කියලා කියන්නේ පවුල. පවුලත් එක්ක අපිට බෙදාගන්න බැරි වෙච්ච ජීවිතය, අපේ රසකතා ඒව බෙදාගන්න මේ අලුත් අවුරුද්ද අපිට පාවිච්චි කරන්න පුළුවන්. පොඩි අයට ජන කතාවක්, ජන කවියක් කියලා දෙන්න. නෑයන්ට, යාළුවන්ට දුරගත නැමතුමක් දෙන්න. අනික දවස සැලසුම් සහගතව, අරමුණු සහගතව ආරම්භ කරන්න. ගෙදර අයත් එක්ක එකතු වෙලා මේ 3-4 දෙනාට පුංචි අලුත් අවුරුදු උත්සවයක් කරන්න පුළුවන් නේ. හිතන්නකෝ මේක නොනගත කාලයක් කියලා. හැබැයි ටිකක් දිග නොනගත කාලයක්. එකම වෙනස සියලු වැඩ අත්හැර කියන කොටස අමතක කරන්න. ඔබේ වැඩ ටික කරගන්න. එකම දේ ඔබ ගෙදරින් එළියට යන්න එපා. ඔබේ මනස පරිස්සමෙන් බලාගන්න. මොකද මේ කරදර කාලේ ඉවරුනහම වැඩියෙන්ම වටින කෙනා ඔබේ නිරෝගී මනස. ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා. ඔව් ඉතින් ඇත්තටම හොඳ පණිවිඩයක් දුන්නා. ඉතින් මේ තියෙන කාලේ අපේ තියෙන මේ ව්‍යසනේ ඉවරුනහම ඉතින් ඔබට නිරෝගී මනසක් තියෙන්න ඕනේ. මේ වෙලාවේදී මනස අවුල් කරගෙන ඉඳලා හරියන්නේ නැහැ. ඉතින් අපි හැමදෙනාම අර නිතරම මේ වසංගත தත්ත්වයම කියලා නිතරම කියවලා අපේ මනස අවුල් කරගෙන ඊළඟට ඒක අර මානසික ආතති தත්ත්වයකට පත් වෙන්නේ නැතුව ඉතින් තම තමන් කැමති තම තමන් ආශ කරන දේවල් අන්තර්ජාලයේ සැරිසරලා තමන්ට ඒ පාඩම් මොන හරි දේවල් අපි ඉගෙන ගන්න දේවල් කරන්න පුළුවන්. ඒ වගේ ඉතින් තමන්ට කැමති දේවල් කරන්න දැන් ඕනතරම් කාලය ලැබිලා තියෙනවා. ඉතින් ඒකම රොෂාන් මම කැමති රොෂාන්ගේ දැනගන්න කොහොමද අපේ ලංකාවේ தත්ත්වය කොහොමද අද මේ වෙනකොට ලංකාවේ කොහොමද මේ අවුරුදු தත්ත්වයත් එක්ක මිනිස්සු එළියට බහලා ගිහිල්ලා තිබ්බද මොනවද ඒක වෙන මොන හරි නිවුස් තියෙනවද අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්න කොහොමද ලංකාවේ ඇතිලා තිබ්බ தත්ත්වය කියලා රොෂාන් ඔව්
ඔව් ජයසංකර්, දැන් මේ ලංකාවේ තත්ත්වය අපි බැලුවොත්, අපි සාපේක්ෂව බැලුවොත් එංගලන්තය සමග මේ ලංකාවේ COVID-19 වසංගත තත්ත්වයට කොහොමද ශ්‍රී ලංකාව මුහුණ දෙන්නේ කියලා අපිට ඉතාමත් ධනාත්මක ඒ වගේම ඉතාමත් හොඳ තැනක ශ්‍රී ලංකාව පසු වෙනවා කියලා අපිට මාධ්‍ය වාර්තා හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව පෙනියනවා. ඒ වගේම රජය ඉතාමත් සාර්ථක වැඩපිළිවෙලක් සෞඛ්‍ය විවිධ හමුදාව ඒ වගේම ඒ අදාළ අංශත් සමග මේ COVID-19 වසංගතය රට තුළට පැමිණීම වැළැක්වීමට ඒ වගේම පාලනය කර ගැනීමට ඉතාමත් ප්‍රශස්ත මට්ටමේ කැපවීමක් දක්වනවා කියලා තමයි අපිට පෙනියන්නේ අපිට ලැබෙන මාධ්‍ය වාර්තා අනුව. මෙතෙන්දී මේ මොහොත වෙන විට ශ්‍රී ලංකාව තුළ අපිට වාර්තා වෙනවා රෝගීන් 217 දෙනෙක් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාලයේ දත්තෙන් මම මේ කියන්නේ. ඔවුන්ගෙන් මේ වෙන විට ප්‍රතිකාර ලබනවා 154 දෙනෙක්. ඒ වගේම සැකකටයුතු කියලා ඔවුන් සඳහන් කරනවා රෝගීන් 154 දෙනෙක්. ඒ අතරින් මරණ 7ක් වාර්තා වෙනවා අවාසනාවන්ත ලෙස. ඒ වගේම සුව සංඛ්‍යාව 56ක් ලෙස තමයි උන් වාර්තා කරන්නේ. ඉතින් මේ විදිහට බලනකොට අපිට පෙනියනවා අර දකුණු ආසියාතික කලාපයේ අපිට පස්සෙන් ගොඩක් රෝගීන් හිටපු රටවල් මේ වෙන විට ඉන්දියාව මේ වැඩි වෙන රෝගීන් සංඛ්‍යාව අවම කර ගැනීමට උත්සාහ දරනවා. ගොඩක් වෙලාවට රෝගීන් 4 දෙනෙක් හෝ 5 දෙනෙක් තමයි දැනට දිනකට වාර්තා වෙමින් පවතින්නේ. අපි කියනවා අර හැම ඩාන්ස් ක්‍රමය මත පිටාගෙන ශ්‍රී ලංකාව මේ රෝගීන් COVID-19 රෝගීන් හඳුනා ගැනීමට හා ඔවුන්ව පාලනය කිරීමේ කටයුතු වල නිරත වෙනවා. ඒ වගේම අනිත් දේ තමයි ජයසංක කියන්න ඕන ශ්‍රී ලංකාවේ ජීවක් නිකුත් කරා. එයින් පළවෙනි නිවේදනය තමයි පාසල් නැවත ආරම්භ කරනවා කියලා මැයි 11 වෙනිදා ඔවුන් දිනුම කරා. ඒ වගේම විශ්වවිද්‍යාල සිළුම විශ්වවිද්‍යාල මැයි 11 වෙනිදා නැවත විවෘත කරනවා කියලා ඔවුන් මාධ්‍ය නිවේදනයක් ඉදිකුත් කරනවා. ඒ අතරෙම උසස් පෙළ හා සාමාන්‍ය පෙළ විභාගයන් සුපුරුදු පරිදි ඒ අදාළ දින වකවානු ඇතුළත පවත්වීමට කටයුතු කරන බවත් හවස ශිෂ්‍යත්වයක් සාමාන්‍ය පරිදි පවත්වන බවටත් ශ්‍රී ලංකාව රජය අද මාධ්‍ය නිවේදන මේ අදහා ඊයේ දින තුළ නිකුත් කරනු ලැබුවා. ඒ අතරම අප්‍රේල් 30ට පෙර සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන බවටත් ඔවුන් ප්‍රකාශ කරා ජනාධිපති මාධ්‍ය ඒකකයේ විසින් නිකුත් කරපු මාධ්‍ය වාර්තාවලට අනුව. නමුත් මේ තත්ත්වය අපිට පෙනියනවා මැයි මාසයේ වෙන විට ශ්‍රී ලංකාව බොහෝ දුරට මේ COVID-19 වසංගතයෙන් පොර රටක් විදියට එළි දකින්න තමයි රජය සූදානම් වේතව ධනාත්මකව ඉතිහා බලාගෙන ඉන්නේ. අපි දකිනවා සෞඛ්‍ය අමාත්‍යතුමිය ගරු පවිත්‍රාදේවි වණියාරච්චි මහත්මිය ඇය සඳහන් කරනවා අප්‍රේල් 19 වෙනිදා පස්සේ ගොඩක් දුරට අපිට සුබ ආරංචියක් මේ COVID-19 වසංගතයත් සමග ශ්‍රී ලංකාවේ උද්ගත වෙලා තියෙන තත්ත්වයත් එක්ක අපිට එය පාලනය කර ගැනීමක් කරගන්න පුළුවන් අප්‍රේල් 19 වෙනකොට කියන තත්ත්වය නිල වශයෙන් ප්‍රකාශ කරනවා පහුගිය දෙදින තුළ. නමුත් මෙහිදී එක ප්‍රශ්නයක් පැන නගිනවා රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය අපි කියනවා GMO එක ඔවුන්ගේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කරනවා. නමුත් මැයි මාසයේ මුල සතිය ඉතාමත් දරුණු ලෙස මේ රෝගය උස්සන්න වීමට පුළුවන් මේ පවතින ඇඳිලිය ලිහිල් කිරීමක් කරහොත් එංගලන්තය වගේ රටවල සිදුනා වගේ ව්‍යසනයකට නැවතත් ශ්‍රී ලංකාව පත් වෙන්න පුළුවන් කියන කාරණය ඔහු ප්‍රකාශ කරනවා. ඒ වගේම ඔවුන්ගේ රජයේ නම වෛද්‍ය නිල
ඔව් රොෂාන් ඔබගේ මම හිතන්නේ මේ අන්තර්ජාල සම්බන්ධතාවයේ පොඩි අපහසුතාවයක් වගේ තියෙනවා. මේ මම කැමති අපේ අරුණ තේස් කුමාර මහතා වෙතට හැරෙන්න. මොකද ඊයේ මම සම්බන්ධ කරගත්ත මගේ මිත්‍ර සජිත් සිල්වා ලංකාවේ ඉඳලා. ඉතින් ඔහු කිව්වා දැන් මේ දවස්වල ලංකාවේ ගොවීන්ට පොඩි ගැටලු තත්ත්වයක් තියෙනවා. මොකද ලංකාවේ සප්ලයි චේන් එක කැඩිලා තියෙන්නේ. මොකද ඒක පොඩ්ඩක් අඩපණ වෙලා තියෙනවා. මේ ඇඳිරි නීති තත්ත්වයක් එක්ක පොඩි ප්‍රශ්න ගැටලුවකයක් තියෙනවා කියලා. ඒ සම්බන්ධයෙන් මොන හරි දෙයක් කියන්න පුළුවන්ද අරුණේ? මොන හරි උදේසක මල්ලි මට මේ අවස්ථාව මම කරගන්නවා. අපේ කිරණ මාධ්‍ය සියලුම ප්‍රේක්ෂකයන් ඇතුළු අපේ නෑ හිතවතුන් මිත්‍රාදියන් ලෝකේ පුරා විසිරී සිටින හැම කෙනෙක්ම පෞද්ගලිකවම සමහර අය විමසුවා එංගලන්තයේ තත්ත්වය දරුණු මේ කොරෝනා වසංගතය නිසා අපේ සුව දුක් කොහොමද කියලා. මම මේ අපි ඒක විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ අපේ ප්‍රේක්ෂකයන් අපි දැනගත්තා හෝ නොදැනගත්තා අපි ගැන ෆේස්බුක් මාර්ගයෙන් හෝ වෙනත් සමාජ ජාල මාධ්‍යයෙන් හෝ අපි විශේෂ ස්තුතියක් පුද කරන්න ඕනේ ඒගොල්ලන්ට අපි ගැන හොයලා බැලුවට. ඉතින් ඒක විශේෂ දෙයක්. මොකද ඒගොල්ලෝ ඒ කියන්නේ අර අපේකම තමුන්ගේ හිතවත්කම මොකද්ද කියන එක කදිමටම ප්‍රදර්ශනය කරපු අවස්ථාවක්. ඉතින් අපි හැමෝම වෙනුවෙන් මම ඒකට ස්තුතිය පුද කරන්න ඕනි. ඔය වාගේ ප්‍රශ්නයට පිළිතුරක් වශයෙන් මට හිතෙන විදිහට ආර්ථික ප්‍රවේශයකට අපි හැම රටක්ම මුහුණ දෙනවා ඉස්සරහට. ඒක මේ ඒක වළක්ව ගන්න හරි අමාරුයි. ඒ කියන්නේ මේ 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 තත්ත්වයේ ඇතුළේ වර්තමාන තත්ත්වයේ අපිට බලන්න ඕන ආර්ථිකය කොහොමද පවත්වාගෙන යන්නේ. ඒ සමගම රට කොහොමද හැම රටක්ම සාමාන්‍ය තත්ත්වයට පරිවර්තනය කරගන්නේ ආර්ථිකය ගෙනියන්නේ. ඉතින් එතකොට ලංකාවේ අපේ ගොවි මහතුන් ඒ කියන්නේ කෘෂිකර්මයට ඉඩ ඒ අවශ්‍ය පහසුකම් සපයලා දුන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම අපිට ගැටලු කෘෂිකර්මය ඇතුළු භෝග හැම දෙයකටම ඒක බලපානවා. ඉතින් මම හිතනවා මට ආරංචි වුණා මම හොයලා බලපුවා මට මගේ හිතවතුන් මට පවසු ආකාරයට යම්කිසි බාධක ආවත් ඒවා ඔක්කොම निराකරණය කරගෙන දැන් ආණ්ඩුව ඒ ලංකා රජය ඒවට සාර්ථකව මුහුණ දෙනවා කියලා තමයි මට දැනගන්න ලැබුණේ. මම හිතනවා මේ ඒක ඒ විදිහට අපිට ඉස්සරහට ගෙනියන්න පුළුවන් වෙයි කියලා මේ කාලය අතරතුර. මොකද මේ විශේෂයෙන්ම ඇඳුරු නීතිය ප්‍රකාශ වෙලා තියෙන අවස්ථාවල නමුත් ඒක අත්‍යවශ්‍ය සේවාවක් හැටියට කුෂ්කර්මයේ නියැලෙන සියලුම මහත්ම මහත්මීන්ට ඒ අවස්ථාව ලබා දීලා තියෙනවා. මොකද මේ අර ඇඳුරු නීතිය පැවැත්වුවාට මේක අර සාමාන්‍ය අපි දකින ඇඳුරු නීතියක් හැටියට දකින්න අමාරුයි. මේත් අපි ගත්තොත් ලොක්ඩවුන් එක කිව කම්ප්ලීට් ලොක්ඩවුන් නෙවෙයි නමුත් රටේ අත්‍යවශ්‍ය සේවා හැමදාම පවත්වාගෙන යන මට්ටමට ඇවිල්ලා තියෙනවා කියන එකයි මගේ දැනීම. ඇත්තටම මේ ඒ ගැන මොන හරි එකතු කරන්න තියෙනවද රොෂාන් ඒ සම්බන්ධයෙන්? ඔව් දැන් මෙතනදී ජයසංක පළවෙනි දේ තමයි අර තුෂාර ප්‍රවෘත්ති ටෙස්ටින් මේ රටවල ගොඩක් වෙලාවට ඇමරිකාව සහ එංගලන්තේ ගත්තොත් ඔවුන්ගේ ටෙස්ටින් ප්‍රමාණය ඔවුන් වැඩි කරලා තියෙනවා මේ COVID-19 ආසාදිතයන් හඳුනා ගැනීමේදී. නමුත් ලංකාවේ මේ ටෙස්ටින් වලට ඊතරම් ටෙස්ටින් ප්‍රමාණයක් සිදු වෙන්නේ නැහැ කියන සාකච්ඡාව රැගෙන එනවා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය. එහෙම වුණත් මේ වගේ ගැටලුවක් ඉතින් අපේ එංගලන්තේ පවත් එංගලන්තේ තියෙනවා නේද? ඔව් එංගලන්තේ ජාසංක ඇත්තටම දැනට අපි 10,000ක් ටෙස්ටින් කරගෙන යනවා දිනකට. නමුත් මම දන්න විදිහට ලංකාවේ 2,000ක් 1,500ක් හෝ 2,000ක් රොෂාත් මං හිතන්නේ දවස දිනකට කරන්න පුළුවන් හැකියාව තියෙන 1,500ක් හෝ 2,000ක් පමණයි. මං හරිද රොෂාන්? දැන් දත්තවලට අනුව නම් රජයේ වෛද්‍ය නිලධාරීගේ සංගමයේ කියනවා 42,000ක් රෝගීන් සමග ගැටුණු පුද්ගලයන් ඉන්නවා. එයින් 5,000ක් පමණක් තමයි තාම මේ ටෙස්ටිං වලට භාජනය වෙලා තියෙන්නේ කියලා. ඉතින් දිනකට කිරීමට හැකියාව තියෙන්නේ 1500ක් පමණ. දිනකට 1500ක් පමණයි. මොකද පෞද්ගලික අංශයට තාම ඒ අවසරය ලබා දීලා නැහැ. රජයේ ආයතන රජයේ රෝහල් වලින් පමණයි මේ COVID-19 ටෙස්ටිං එක මේ වෙලාවේ ලංකාව තුළ සිදු වෙන්නේ. ඒ වගේම රොෂාන් මම මේ
යමක් සඳහන් කළ යුතුයි. දැන් ලංකාවේ මිලියන 22ක් ජනතාව සිටිනවා. එංගලන්තයේ මිලියන 67ක් පමණ ජනතාව සිටිනවා. නමුත් එංගලන්තයේ දිනකට දැනට ටෙස්ටින් කරන ප්‍රමාණය 10,000ක් පමණ. නමුත් ලබන සතිය වෙද්දී 25,000ක් දක්වා වැඩි කිරීමට එංගලන්තයේ රජය බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ ඒ ජන ගණත්වත් එක බලපුවාම ලංකාව ඉතාම අඩු මට්ටමක තමයි දැනට ටෙස්ටින් හැකියාව තියෙන්නේ කියලා තමයි අපිට ඔප්පු වෙන්නේ. එහෙම නේද රොෂාන්? ඒකෙන් මම කැමතියි දැන් මේ පොඩි කෙටි බාධා කිරීමක් කරන්න. අපි පොඩ්ඩක් දැන් එක දිගටම සාකච්ඡාව ගෙනිච්ච නිසා මම කැමතියි මේ අපේ ලංකාවේ දැන් ඔය මේ මේ වසංගත තත්ත්වයෙන් ආරක්ෂා වෙන්න ලස්සන පණිවිඩයක් හදලා තියෙන අපේ රන්වල බලකායම කට්ටිය අපි පොඩ්ඩක් ඒකට ගිහිල්ලා අපි නැවත සාකච්ඡාවට එමු. වෙනදට අලුත් අවුරුද්දට ලකලෑස්සුනේ ඔන්න ඔහොමයි. චාරිත්‍ර වාරිත්‍ර කෑම බීම කෙලි සෙල්ලම් වලටයි මුල් තැන දුන්නේ. මේ අවුරුද්දේ අපිට ටිකක් වෙනස් වෙන්න සිද්ධ වෙලා. අවස්ථාවේ හැටියට අල්පේච්ඡත්වයට ඉඩ දීලා හැම දෙයක්ම සරල කරගමු. අපේ අවුරුදු චාරිත්‍ර අපි වෙනද වගේම ඉටු කරමු. වෙනසකට තියෙන්නේ අපිට පන්සලකට කෝවිලකට යන්න බැරි වෙන නිසා මේ අවුරුදු චාරිත්‍ර නිවසේ සිටින පුද්ගලයන් සමග පමණක් ඉටු කිරීමයි. පිරිසිදුකම මේ අවුරුද්දේ මූලික අංගයක් කරගමු. අමතක නැනේ ආහාර පිසීමේදී පාජනයත් ඔබේ දෑතත් හොඳින් පිරිසිදු කරගත යුතු බව, අසල් වැසියන් සමග කැවිලි පිඟන් හුවමාරු කර ගැනීමෙන් මෙවර වැළකී සිටින්න, නෑකම් යාම යනු නෑයන්ට ගරු කිරීමකි. වසංගත සමයේ ඔවුන් ආරක්ෂා කළ හැකි හොඳම ක්‍රමය පුද්ගල දුරස්ථභාවයයි. අපව සුරක්ෂිත කිරීමට පනවා ඇති නීති රීති වලට ගරු කරමින් වගකීමෙන් කටයුතු කරමු. මේ කිසිදු අවුරුදු චාරිත්‍රයක් අවම වශයෙන්වත් ඉටු කිරීමට අවස්ථාවක් නොලැබ සේවයට කැප වී සිටින සෞඛ්‍ය ආරක්ෂක සහ අත්‍යවශ්‍ය සේවාවන්හි යෙදී සිටින සියලු දෙනා මෙත් සිතින් සිහිපත් කරමු. දුරින් හිටියත් යහපත් බැඳීම් දුරස් නොවන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. ආයුබෝවන්. ආයුබෝව වේවා. ලැබුවා වූ සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද ශ්‍රී ලාංකීය ඔබ සැමට සාමය සතුට සෞභාග්‍ය සපිරි වාසනාවන්ත නිදුක් නිරෝගී නව වසරක් වේවායි අප ඉදසිතින් ප්‍රාර්ථනා කරමු. ලෝකවාසී සියලු දෙනාටම සාමය සතුට පිරි නිරෝගිමත් සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා අපි වේල්ස් වල ඉඳන් ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඔව්, ඉතින් අපි එකතු වුණේ අපේ රන්වල බලකායේ අපිට කිව්වා කොහොමද මේ වෛරස් එකත් එක්ක මේ අවුරුදු කාලය ගත කරන්න ඕනේ, සහ ඉතින් අපි තව අපිට යොමු කරන්න කියපු අපේ අවුරුදු පණිවිඩත් එක්ක තමයි අපි යොමු වුණේ. ඉතින් ඒ හැම පණිවිඩයකම කියවෙන්නේ නිවස්වලට වෙලාම ඉන්න, ඉතින් පිරිසිදුකම ආරක්ෂා කරගන්න, ඉතින් ඒ වගේ දේවල් තමයි. ඔව්, අපි නැවතත් අපි සාකච්ඡාවට යොමු වෙමු. අපි කතා කර කර හිටියේ ලංකාව සහ එංගලන්තයේ සහ අනිකුත් රටවල් කොහොමද මේ වෛරසය පරදන්න, කොහොමද මේ තියෙන උපක්‍රම සහ විධික්‍රම භාවිතා කරන්නේ කොහොමද කියලා. ඔව්, මම කැමති තුෂාර මම ඔබගේ පැහැදිලි කිරීමට යන්න. ඔබ කිව්වා දැන් කොහොමද මේ එක්සත් රාජධානි සහ අනිකුත් රටවල් මේ විධිමත් ලෙස මේ වෛරසයේ පරීක්ෂා කිරීම කරගෙන යන්නේ කියලා. ඔබට ඒ සම්බන්ධයෙන් මොනවද තව තොරතුරු ලැබිලා තියෙන්නේ? ඔව්, දැනට ජාශංක එක්සත් රාජධානිය තුළ අලුතින් ඇඳවල් 27,000ක් නිර්මාණය කරගෙන යනවා. ICU bed 1,000ක් නිර්මාණය කරගෙන යනවා. ඒ වගේම ටෙස්ටිං දැනට දසදහසක් වගේ දිනකට කරනවා. රජයේ තීරණය කළා තියෙනවා මේක 25,000 දක්වා වැඩි කළ යුතුයි කියලා. නමුත් අපිට
බොහෝ රටවලට මෙන් එක්සත් ඇමරිකා එක්සත් ජනපදයට මෙන්ම බොහෝ රටවලට තියෙන ගැටලුව තමයි මේ ටෙස්ටින් කිට් අවශ්‍ය ප්‍රමාණයට නැති හිඟකම්. ඉතින් මේක අද ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපති සුමන් ටෙඩ්‍රෝස් මහතා ප්‍රකාශ කර සිටියා පැහැදිලිවම මේ ලෝකයේ සිළුම රටවල තියෙන ලොකුම ගැටලුවක් කියලා මෙම ටෙස්ටින් උපකරණ හිඟකම. ඉතින් ඒ ගැටලුවට මුහුණ දීම සඳහා පැපුම් කරුවන් මේ වෙන විට ආමන්ත්‍රණය කළ තියෙනවා කියලා ඔව් අද විශේෂ සාකච්ඡාවක් තබලා පැහැදිලි කරලා ඉලිමක් කරා පැපුම් කරුවන්ගේ ඒවා ඉතාම ඉක්මනින් ලබා දෙන්න කියලා අවශ්‍ය රටවලට. විශේෂයෙන් ලෝකයේ දියුණුම රාජ්‍යයක් වන ඇමරිකා එක්සත් ජනපදයක් මේ වෙන විට රෝහල් ගොඩාක් රෝහල් දැඩි පීඩනයකට ලක්ලා තියෙනවා මේ ටෙස්ටින් ප්‍රමාණවත් නොවන නිසා. අපිට කියන්න ලංකා පැත්තේ කොහොමද මේ මේ සම්බන්ධයෙන් තියෙන වැඩසටහන් වැඩපිළිවෙල කියලා? ඔව් ලංකා වැඩපිළිවෙල දැන් මම කලින් වගේ මිතමත් හොඳ සාර්ථක වැඩපිළිවෙලක් ලංකාවේ ආණ්ඩුව එහෙම නැත්නම් රජය විසින් මේ ටෙස්ටින් සඳහා ටෙස්ටින් වගේම මේ 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 රෝගය මර්ධනය කිරීම සඳහා ගෙන යනවා. නමුත් අර තුෂාර කිව්වා වගේම මේ ටෙස්ටින් කිට්ස් ලබාගෙන ඒ සඳහා ඊට වැඩිය පුළුල් කරන කියන සාකච්ඡාවක් වෙනවා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් නැත්නම් මේ ඇඳුරු නීතිය ලිහිල් කරනවා සමගම මේ ආසාදිතයන් නැවතත් මේ සාමාන්‍ය ජනතාව අතරට එක්වීමේ හැකියාවක් තියෙනවා. ඒක ඉතාමත් අවදානම් කියන දේ ඔවුන් පැහැදිලි කරනවා. ඒක ඊට අමතරව අපි දකිනවා දැන් අපි එංගලන්තේ දකිනවා NHS එකට ජාතික සෞඛ්‍ය සේවයට විවිධ දවස් වල අපි එළියට බහැල් ඇවිල්ලා අකුඩි ගහලා ඔවුන්ගේ ඒ කර්තව්‍යයට සේවාවට කෘතඥ සලකන අපි ඔවුන්ට ඇප්‍රීෂিয়েට් කරනවා. ඉතින් මේ දේ අපි දකිනවා පහුගිය ඊයේ නෙළුම් කුළුණ ඔවුන් ඒකාලෝක කරනවා විවිධ වර්ණයන්ගෙන් මේ ත්‍රිවිධ හමුදාවට පොලිසියට සහ මේ සෞඛ්‍ය අංශවලට ඔවුන්ගේ කරන මේ රට වෙනුවෙන් කරන දායකත්වය වෙනුවෙන් කෘතගුණ දක්වන්න සමස්ත ජාතියම වෙනුවෙන් ඒක අපි ඉතාමත් හොඳ ක්‍රියාවක් විදියට දකිනවා. මේ බටහිර රටවල් අපි මේ විදියට දක්න දේම ලංකාව තුලත් රජය ඒ සඳහා මැදිහත් වෙලා ඔවුන්ගේ ඒ ඔවුන්ට තවත් අපි කියන ඔක්සිජන් ටිකක් ලබා දීලා මේම කාර්යය ඉතාමත් හොඳින් කරගෙන යාමට මේ දක්වන සහයෝගය පිළිබඳව. ඊට අමතරව අපි ලංකාව දිහා බැලුවොත් ලංකාවේ මේ වෙනකොට අනිකුත් දේවල් අපේ අර මහතා කිව්වා වගේ මේ ආර්ථිකය දිහා බැලුවොත් දඹුල්ල කියන අපේ ආර්ථික මරමස්ථානයක් මේ එළවලු සම්බන්ධයෙන් මෙන්න මේ මෙතනදී අපි දකිනවා ඉතාමත් ගැටලුකාරී තත්ත්වයක් මේ වෙන විට පැන නැගිලා තියෙනවා. මේ එළවලු විකුණා ගැනීම සම්බන්ධයෙන් කොවිඩ් ඊයේ දිනේත් පැමිණිලා මේ එළවලු විකුණා ගැනීමට නොහැකියාව නිසා ඔවුන්ගේ විවිධ මාධ්‍ය වර්තා අපි දකිනවා මාධ්‍ය තුලින්. ඉතින් ඒකටම මම දෙයක් එකතු කරොත් සවන් රොෂාන් මල්ලි, සාමාන්‍යයෙන් මේ අප්‍රේල් මාසේ කියන්නේ සිංහල අවුරුද්ද. එතකොට ජනවාරි දෙසැම්බර් මාසේ ඉඳලා වගාවන් වැඩි වශයෙන් කරලා තියෙනවා. මොකද අවුරුදු සමයේ වෙළඳාම වැඩි නිසා, මිනිසුන්ගේ පරිභෝජනය වැඩි නිසා, ඉතින් මේ මේ ආපු වසංගත තත්ත්වයක් එක්කම එකපාරටම අර ඒ ගොවින්ගේ එළවලු පෝක විකුණා ගැනීමේ අපහසුතාවයල් මම හිතන්නේ පැන නැගිලා තියෙනවා ඔබ කිව්වා වගේ. ඉතින් මේ මම හිතනවා ඒකටත් වැඩපිළිවෙලක් ලංකා ආණ්ඩුව මගින් කරගෙන ගිහිල්ලා තියෙනවා. ඒ කට්ටිය පුළුල්න්තරමක් ආණ්ඩුවේ මිලක් නියම කරලා එළවලු ලබාගෙන තියෙනවා ගොවින්ගෙන්. මම දැක්ක වාර්තාවක් ඒ විදිහට. ඔව් ඒක ඔවුන් ඒ වාර්තා සියල්ල රජය විසින් නිකුත් කරලා තිබුණා, මාධ්‍ය නිවේදන අපිටත් ආවා. නමුත් ඊයේ එතනදී ගොවින් සඳහන් කරන්නේ පෙර දිනේ ඔවුන්ට එළවලු රැගෙන එන්න කියලා ඊයේ ඒ දේවල් උන් නැහැ කියන දේ තමයි මාධ්‍යයට ඔවුන් නිකුත් කරේ. නමුත් මේ වෙන විට රජය ඩිරෙක්ට් එහෙම නැත්තම්
එකල්ලේම මැදිහත්වෙලා ඔවුන්ගේ ලොල්තොග මිලදී ගැනීමට කතුරුකරින් පවතිනවා. නමුත් අපිට තේරවා මේ අවස්ථාවද මේ වසංගතයක් එක්ක අපිට සාමාන්‍ය පරිදි කිසි දෙයක් සිදු කරගන්න බැරි තත්ත්වය උදාවෙලා තියෙනවා. ඉතින් ඒක අපි තේරුම් ගත යුතුයි හැම දෙනාම මෙතන අපි එකෙල්ලෙම චෝදනාවල් කිරීමට වඩා. ඉතින් එතන්දී මේ ගොවීන්ගේ පැත්තෙනොත් ඔවුන්ගේ මොකද ගොඩක් ගොවීන් ඔවුන් ණය වෙලා පොහොර ටික අරගෙන එහෙම තමයි ඔවුන්ගේ කුෂි ඒ කර්ම කුෂ්කර්මාන්තය කරගෙන යන්නේ. ඉතින් ඔවුන් කියනවා ඔවුන්ට ජීවත් වෙන්න වටපිටාවක් රජය සකසලා දෙන්න ඕන කියන මැසිවිල්ල ඔවුන් ළඟ එනවා. ඉතින් අපි මාධ්‍යකරුවන් විදියට අපි ඒ දේ අපි එළියට දෙන්න ඕන. මොකද එතෙන්දී මොනාහරි අපහසුතාවයක් තියෙනවා නම් ඒ දේවල් නිවැරදි කරගෙන ඔවුන්ගේ ජීවන මට්ටම මේ අවස්ථාවේදී නගා සිටවන එක අනිවාර්යයෙන්ම රජය විසින් ඒ පිළිබඳව මීට වඩා බලන්න ඕන කියන තැනත් අපි මතක් කිරීම. ඔව් ඇත්තටම අර මම මේ ඊයේ කතා කරා වගේ දැන් මට දැනෙච්ච දෙයක් තමයි දැන් ලංකාවේ දැන් අපි ජීවත් වෙන එංගලන්තේ අපිට මේ තියෙන ෆාම් කරන අයට ඇත්තටම පහසුකම් ගොඩක් තියෙනවා. ඉතින් ඒ වගේම අර දැන් මේ වගේ භෝග වැඩි වෙන අවස්ථාවකදී ඇත්තටම රජයක් විදිහට මැදිහත් වෙලා කරන්න තියෙන්නේ ඉතින් ඒ භෝග තව අතිරේක කටයුතු වලට යොදාගන්නේ කොහොමද? ඒ කියන්නේ උදාහරණයක් විදිහට තක්කාලි වගාව වැඩි නම් ඒක පාවිච්චි කරලා තව අතිරේක නිෂ්පාදන ටිකක් කරලා ඒක කොහොමද අපිට තව කාලයක් පවත්වාගෙන යන්නේ? ටොමැටෝ සෝස්, කැචප් ඒ වගේ දේවල් ටිකක් අපිට හදාගන්න පුළුවන් වෙන්නේ කොහොමද කියලා. ඉතින් ඒකම අර ශීතාගාර ප්‍රශ්නෙකුත් ලංකාවේ මම හිතන්නේ තියෙනවා. ඒ කියන්නේ මේ එළවලු කල්තබ ගන්න ඒ වගේ ගැටලු ටිකක් තියෙනවා. ඉතින් අපේ මේ රටේ ඒ වගේ ප්‍රශ්න ඇත්තටම මම හිතන්නේ තුෂාර මොකද ඒ ගැන කියන්න තියෙන්නේ අපේ මෙහි තියෙන. ඔව් ඇත්තටම ජයසංක මට පොඩි උණ පූරකයක් අපේ ඉතුයි කියලා මම හිතුවා. මේ මොකද රොෂාන් මුලින්ම සඳහන් කරා ලංකාව දකුණු ආසියාවේම කොරෝනා මර්ධනයේ අතින් ඉහළින්ම තිබෙන රටක් බවට. ඉතින් දැන් අපි දැන් මේ යුරෝපයේ ගත්තම ජර්මනිය ඉදිරිම සිටින රටක් කියලා අපිට කියන හඳුනා දෙන්න හැකියාවක් තිබෙනවා. ඉතින් අපි දැන් ජයසංක මේවට හේතු හොයලා බැලුවොත් දැන් අපි සිංහලෙන් කියන කතාවක් වැටෙන්න ඕනේ නැගිටින්න කියලා. ඉතින් ඒ වගේ දැන් ජර්මනිය දැන් අවුරුදු ගානාවකට කලින් ලෝක යුද්ධ පවතින කාලේ ඉතාම අසරණ විදිහට වැටුණු රටක්. ඔබ දන්නවා හිට්ලර්ගේ කාලේ. දැන් ඒ වගේම ජපානය ගත්තොත් හිරෝෂිමා, නාගසාකි සම්පූර්ණයෙන්ම විනාශ වුණු නගර, ගිනිමත් වෙච්ච නගර. ඉතින් අපි දන්නවා මේ රටවල් දෙකම ඉතාම අන්ත අසරණ තත්ත්වයකට වැටුණු මේ ලෝක යුද්ධ සත්‍යයන් හමු වෙන. දැන් නමුත් අද වෙනකොට මේ ජපානයත් ජර්මනියත් මුළු ලෝකෙම බලවතුන් විදිහට, ආර්ථික බලවතුන් විදිහට ඉදිරියට ඇවිල්ලා තියෙනවා. හැබැයි තව කාරණාවක් තමයි මේ හැම රටකම එක් අංශයකට හෝ දෙකකට, අංශ කීපයකට දක්ෂතා දක්වනයි සිටිනවා. ඉතින් ලංකාවෙත් අපිට තේන්න තියෙන කාරණාව තමයි ලංකාවේ එක් අංශයකට ලෝකෙම විශේෂඥ දැනුම තියෙන කෙනෙක් ඉන්නවා. ඒ තමයි අපි ඒ අංශයෙන් ගොඩක්ම වැටිච්ච බැටකාපු කට්ටිය. ඒක තමයි අපි අවුරුදු 30ක යුද්ධයට මුහුණ දීලා හොඳටම බැටකෑවා. ඉතින් ඒක නිසා ශ්‍රී ලාංකීය හමුදාව ඒ පිළිබඳව ලෝකේ සියලු හමුදාවත් එක බලද්දී ඉතාමත්ම දක්ෂ හමුදාවක් සිටින රටක්. අපි මේ වෙනුවට කියනවා ලෝකේ හොඳම මානුෂීය හමුදාව ශ්‍රී ලාංකීය හමුදාව කියලා. ඉතින් අපිට තියෙන දක්ෂතාවය තමයි, ලංකාවට තියෙන දක්ෂතාවය තමයි මේ ලංකාවේ හමුදාව ඉතාමත්ම විශේෂඥයෝ ඉන්න එක මාංශයෙන් බවට අද පරිවර්තන ලාතිනවා. ඒක තමයි අනිත් ආසියානු රටවල් වලට වඩා කියලායි මට පේන්න තියෙන්නේ. ඔව් රොෂන් ඔයාලට ඉගෙන මොනවද කියලාද? ඔව් ඇත්තටම ලංකාවේ අපි දන්නවා අපේ ශ්‍රම බලකායතින් ගත්තොත් අපේ ලක්ෂ ආම්නීය ව්‍යාපෝස් එකතු කරලා ගත්තොත් ලක්ෂ 5කට ආසන්න සංඛ්‍යාවක් මේ ශ්‍රම බලකාය තුළ වැඩිම ප්‍රමාණයක් ඉන්නේ මේ ෆෝසස් වල. ඉතින් මෙතන මේක තමයි අපිට මෙතන විනයක් තියෙන ශ්‍රම බලකායක්. අපි ශ්‍රම බලකායක් වඩ අපේ සමහර ගොඩක් ශ්‍රම බලකායවල තියෙනවා විනයක් නැතුව අපිට දෙයක් කරන්න අමාරුයි. දැන් මෙතන අපිට තියෙන ලොකුම ඇඩ්වාන්ටේජ් එක තමයි ඒක. අපිට විනයක් තියෙන ලක්ෂ 5කට ආසන්න ශ්‍රම බලකායක් තියෙනකොට මෙන්න මේ ශ්‍රම බලකාය තුලින් අපිට කරගන්න පුළුවන් ධාරිතාවයේ ශ්‍රම ඝනත්වය වැඩි. ඉතින් මෙන්න මේක තමයි ලංකාව සාර්ථක විදියට අපි දන්නවා ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි මේ කටයුත්ත ඉතාමත් සාර්ථක විදියට වෙනවා කියලා අද පක්ෂ විපක්ෂ හැම දෙනාම ඒක පිළිගන්න දෙයක්. ඉතින් අපි ඒකට ශ්‍රී ලංකාවේ රජයට ස්තුතිවන්ත වෙන්න ඕන. ඔවුන් නිසි පරිදි මේ ඔවුන්ගේ අතේ තියෙන අපි කියනවා ටූල්ස් භාවිතා කරලා
මෙන්න මේ වසංගත තත්ත්වයට මුහුණ දීමට මේ ෆෝසස් එහෙම නැත්නම් ත්‍රිවිධ හමුදාව යොදා ගැනීම තුලින් ඔවුන් සාර්ථක ප්‍රතිඵල අත් කරගෙන තියෙනවා. ඒක ඒක අපි කියන්න ඕන දෙයක්. ඉතින් ඒකටම ඒකටම මම පොඩි දෙයක් එකතු කරොත්, මොකද ශ්‍රම බලකායක් එක බලනකොට ශ්‍රී ලංකාව තුළ මෑත කාලයේදී ගොඩක් තරුණ තරුණියන් කෘෂිකර්මාන්තයට යොමු වෙන්නේ නැතුව විවෘත ආර්ථිකයත් එක්ක ප්‍රයිවට් බස් වා පෞද්ගලික බස් රථ, එතකොට ත්‍රිවිල්ලා වැදවීම, ඒ වගේ අංශවලට යොමු වුණා පුදුම විදියට. ඉතින් ඒක එක්තරා අවස්ථාවක ශ්‍රමය අවශ්‍යතන්ට යොදා ගන්න අපිට ශ්‍රම බලකායක් හදා ගැනීම අපහසුතාවයක් ඇති වුණත් කියලා මට හිතෙනවා, මගේ පෞද්ගලික ඇඟීම. මොකද ජෙනරේෂන්ස් ගානකට මොකද අධ්‍යාපනය ලැබපු උසස් අධ්‍යාපනය ලැබපු අය රැකියා විරහිතභාවය නිසා කොහොම හරි ජීවත් වීමේ මාර්ගය උදෙසා ත්‍රිවිල් පැදවීමට යොමු වෙලා ඒකෙන් රටකට දරා ගන්න බැරි දරාගත නොහැකි තත්වයකට පත් වුණා. ඊට පස්සේ පසුගිය අඳු කාලයේ ඒගොල්ලොන්ගේ වයස් සීමාවල් බලපත්‍ර සීමාවල් වැඩි කරා. මං හිතන්නේ එහෙම කන්ට්‍රෝල් කරන්න බැලුවා. නමුත් ඒක මුලදිම කරන්න තිබුණ දෙයක් කියලා මං හිතනවා. අර ශ්‍රම බලකායද ශ්‍රම පුහුණුවේ වොකේෂනල් ට්‍රේනින් වෙන ප්‍රමාණය හරිම අඩුයි ලංකාවේ. මං හිතනවා වර්තමාන ජනාධිපතිතුමා සම්බන්ධයෙන් සෑහෙන වැඩපිළිවෙලක් කරගෙන යනවා. දේශීය නිෂ්පාදන උපරිමයටම උත්සාහ කරලා නැග ගන්න. මං හිතනවා එහෙම කරොත් අපේ රටට මේ වගේ උවදුරක් ආවා වුණත් ගොඩක් ලේසියෙන් මුහුණ දෙන්න පුළුවන් ඉදිරි කාලයට. තව අපිට දන්නේ නැහැ තව 100කින් එයිද 200කින් එයිද තව ජෙනරේෂන්ස් කීයක් මේ වගේ තත්ත්වයකට මුහුණ දෙන්න වේද කියලා. නමුත් අපේ කාලේ අද ජෙනරේෂන් එක අපි හැම කෙනෙකුටම ඉදිරියට දෙන්න පුළුවන් පණිවිඩයක් තමයි මං හිතන්නේ ආර්ථික අතින් හැම රටක්ම ස්වශක්තිය කියන එක අනිවාර්යයෙන්ම තියෙන්න ඕන කියන තැන මම ඉන්නේ. මේ සමාජන බාධකයට අපි තව කෙටි අපිට ඇත්තටම අද විශාල සංඛ්‍යාවක් එවලා තියෙනවා අවුරුදු පණිවිඩ, කෙටි පණිවිඩ, ඒ වගේ දේවල්. ඉතින් අපි තව ඒ වගේ පණිවිඩ කීපයකට යොමු වෙලා අපි නැවතත් අපේ සාකච්ඡාවට එමු. පස්ස අකරණං කුසලස්ස උපසම්පදා තතිත්ථ පරයෝ දපනං ඒතං බුදං සාසනං සප්ප පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සතිත්ථ පරියෝ දපනං ඒතං ධම්මාං සාසනං සප්ප පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සතිත්ථ පරියෝ දපනං ඒතං සංඝාං සාසනං තෙරුවන් සරණයි. සම්මතරු ඔබ සමත සුබ අවුරුද්දක් වේවා. Avilla villa singhala avrutta avilla varalla varalla walli padimura non chilla subalu tavrutta kueva. Subalu tavrutta. Happy New Year. Thank you, Alexis. Subalu. Hi everyone, happy Finger Leaf and Tamil New Year. As we know, the coronavirus is spreading across the world and affecting many people. This new year will be difficult for all of us, but please make sure to listen to the instructions the health services have required. We might not be able to come together to celebrate, but still make sure to stay positive. We should celebrate it as this is our tradition and we have to keep it going. So everyone in Sri Lanka and all the Sri Lankans across the world, please make sure to stay safe and happy and keep your family safe and everyone around you. Have a great new year, Therawan family. Ayu Bowan, Oba Samata Subalu Awudagwewa Olinda Dibene Koi koi dese olinda tibene bangali dese kinatsadane koi koi dese kinatsadane sin
සේ බොහොම ස්තුතියි. අයිබෝවන් ඔබ සන්තස්ව අවුරුතක් වේවා. උද පළගත්තක් වත්තක්ක පෙම පළගත්තක් වත්තක්ක උඩ ගතක් පින් කරපත්ත පුංචි පුංචි කෙටි වත්තක්ක ස්තුතියි. සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට. ඒ වගේම මේ අවුරුද්ද අපිට ගොඩක් සතුටින් ගත කරන්න අමාරුයි. ඇත්තටම මේ කොරෝනා වසංගතය නිසා මම බෞද්ධයෙක් විදිහට මම කැමති සියලුම කොරෝනා වසංගතයෙන් මියගිය සියලු දෙනාටම නිවන් සුව ප්‍රාර්ථනා කරන්න කැමති මේ වෙලාවේ. ඒ වගේම කොරෝනා වෛරසයේ හැදිලා මේ වෙලාවේ අසරණ වෙලා රෝගී වෙලා ඉන්න සියලු දෙනාටම මම කැමති ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්න මේ වෙලාවේ. ඒ වගේම අපි හැමෝම ගෙවල් වල ඉඳලා අවුරුදු සමරමු මේ අවුරුද්දේ. ඒ නිසා මම හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් කියලා ආයෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මම තවත් ප්‍රාර්ථනයක් කරන්න කැමති මෙම වසංගතයත් එක්ක අපි ගෙදරට වෙලා ඉඳගෙන අපි අලුත් අත්දැකීම් වලට මුහුණ දුන්නා. ඉතින් මම විශේෂයෙන් සඳහන් කරන්න ඕන මේ මිනිස්සුන්ගේ අලුත් අත්දැකීම් එක්ක මිනිසා මුදුරට පමණක් සීමා නොවන මිනිසුන් මිනිසුන්ට ආදරය කරන රටක් විදිහට, ජාතියක් විදිහට, ලෝකයක් විදිහට එකිනෙකා එකිනෙකාට ආදරය කරන නැවුම් ප්‍රාර්ථනා පිරුණු අලුත් ජීවිතයක් අලුත් ලෝකයක් බිහිවේවායි කියන මගේ ප්‍රාර්ථනයත් සමග මම මෙද සිංහල අවුරුද්ද සීලම ශ්‍රී ලාංකිකයන්ට ලෝකයේ කොහේ සිටියත් සීලම ශ්‍රී ලාංකිකයන් නිරෝගී වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි නැවතත් සාකච්ඡාව වෙතට යොමු වෙමු. අපි සාකච්ඡාවේ ඇත්තටම මේ මේ වැදගත් තැනකට ඇවිල්ලා හිටිය අපි රජයෙන් අපේ අලුතෙන් මේ නැඹුරුතාවයක් තියෙනවා. මේ නව නිර්මාණකරුවන් බිහි වෙලා තියෙනවා මේ මේ කොරෝනා වෛරසය හා සම්බන්ධ නව නිර්මාණ නව නිපැයුම් එකතු වෙලා තියෙනවා. ඉතින් ඔවුන්ට ඇත්තටම රජයෙන් දැන් වෙනදට වැඩිය සැලකිල්ලක් දක්වනවා මේ මේ නිර්මාණ ඉදිරියට ගෙනියන්න. ඉතින් ඒ ගැන අපේ ඇත්තටම අරුණ මහත්මයා අපිට පැහැදිලි කරගෙන ආවා. ඒ ගැන රජය දක්වන නැඹුරුව පිළිබඳව පොඩ්ඩක් අපිට ඒ ගැන තව වැඩිපුර විස්තර කියන්න බලන්න. ඔව් මල්ලි, මට ඒ ආර්ථික අතින් අපි දැන් එක තැනකට එමින් පවතිනවා. විශේෂයෙන්ම මොරටුව විශ්වවිද්‍යාල ඉංජිනේරු පීඨය, එතකොට පේරාදෙණිය විශ්වවිද්‍යාල ඉංජිනේරු පීඨය, එතකොට නිෂ්පාදන අතින් සෑහෙන පරීක්ෂණ මට්ටමේ තිබිලා මම හිතනවා අපේ එංගලන්තය වගේ වැනි රටවලටත් වඩා ඉදිරියෙන් ඒ වගේ තාක්ෂණය දියුණු කරගන්න උත්සාහ කරන වෙලාවක් හැටියට මම දැක්කේ. මොකද රොබෝ මාර්ගයෙන් බෙහෙත් ස්පිටාල IDH වගේ රෝවල් වලට නිකන් ටෙස්ටිං කරලා තියෙනවා. මම පොඩ්ඩක් එකතු කරන්නම් අනුරයා. එතන හෝමාගම ස්පිටාලේ සහ ඒ රෝහලේ සහ වැලිසර අලුතෙන් කොවිඩ් සඳහා යොදා ගන්න රෝහලේ මේ වෙන විට රොබෝ උපස්ථායක යන්ත්‍ර යොදවලා තියෙනවා. ඒ කොවිඩ් රෝගීන්ගේ ඒ උපස්ථාන කිරීම කටයුතු වෙනුවෙන්. ඒක ඉතාම හොඳ දැකීමක් දැක්මක්. මොකද අපේ ටැලන්ට් එක, ඒ කියන්නේ අපේ දක්ෂතාවය මුළු ලංකාව පුරාම විහිදලා තියෙනවා කියන මනාවට කාරණයක්. නමුත් ඒක දැන් අපේ වර්තමාන ආණ්ඩුවෙන් මම හිතනවා ඒක අධීක්ෂණය කරලා තියෙනවා. ඒ වගේ ව්‍යාපාර, ඒ වගේ දේවල් ඉදිරියට දේශීය ලංකාව පුරාම නිෂ්පාදනය කරන්න. ඒක ඉතින් එතකොට රටේ මුදල් ඉතුරු වෙනවා එක පැත්තකින්. අනිත් පැත්තෙන් තාක්ෂණය අතින් දියුණු ශ්‍රමිකයන් බිහි වෙනවා. ඒකටම එකතු කරොත් දැන් මේ ආර්ථික අවපාත වෙලා තියෙන මේ නව අවස්ථා ගොඩනැගිලා තියෙනවා මේ වසංගතය නිසා. විශේෂයෙන්ම ඔන්ලයින් වගේ ඔන්ලයින් පර්චේසින් කිව්වොත් අපි ඒක ලංකාවේ ගොඩක් දැන් අපිට මේ රෝගේ මේ වසංගතයෙන් අපි තාම බෙහෙතක් ලෝකේ කොහෙවත් හොයාගෙන නැහැ අපි දන්න විදිහට. නමුත් දැන් මේ මෙහෙම අපි දැන් අනුගමනය කරන්නේ මේ සෝෂල් ඩිස්ටන්සින් කියන ක්‍රියාමාර්ගය. මීටර දෙකක් එකිනෙකාට පරතරය තියලා ඇවිදින්න. එතකොට දෙන්නෙකුට හෝ 10 දෙනෙකුට වැඩිය ක්‍රොස් වෙන්න එපයි කියන ඒ තැන ඉඳගෙන තමයි මේ ප්‍රශ්නේ දැන් අපි විසඳන්න කියලා හදන්නේ. නමුත් ඒක ස්ථිරම විසඳුමක් වෙන්නේ නැහැ. මොකද රටක් සම්පූර්ණ යථාතත්වයට පත් කරපුවාම කොහොමද සෝෂල් ඩිස්ටන්සින් කියන එක ක්‍රියාත්මක වෙන්නේ? ඒකට
පීඩාවලටද එතකොට එදිනෙදා ජීවිතයේ ගැටලුවලට සම්බන්ධකම් ගමන් පෞද්ගලික පුද්ගලික දේවල් වල පරිහරණයේදී මේ සෝෂල් ඩිස්ටන්සින් කියන එක හරිම අමාරුයි මේවා කරන්න. ඒකට එක ක්‍රියාමාර්ගයක් තමයි මේ ඔන්ලයින් කියන එක ඇවිල්ලා තියෙනක මම හිතනවා ඒක ලංකාවේ දැන් මෙහෙ ගත්තොත් තාක්ෂණේ ඉතාම අදි ඉදිරියෙන් ඉන්නවා. නමුත් අපේ ශ්‍රී ලංකාවෙන් ඉතනක තාක්ෂණය තව ඉස්සරහට දියුණු කරගන්න වෙනවා අනිවාර්යයෙන්ම. මොකද දැන් නිකන් උදාහරණයකට ගත්තොත් ඉන්ටර්නෙට් පහසුකම්. මොකද ඉන්ටර්නෙට් එකෙන් ඉස්සර ලංකාවේ දැනට තියෙන භාවිතා කරන ඉන්ටර්නෙට් ප්‍රමාණය ඒක ස්පීඩ් එක එතකොට ඒක භාවිතා කරන්න යන මුදල් හදල් ඒවට යන පැකේජස් එහෙම මම හිතනවා අලුතෙන් හදන්න වෙයි කියලා. මේකල ඒ ඒ ඒ අංශ දියුණු කරගන්න. ඒකේ විශේෂයෙන්ම ඔය ඩිස්ට්‍රිබියුෂන් චැනල්ස් එහෙම අපිට මම හිතනවා ගෙවල් වල ඉඳන් ගොඩාක් මේ සාමාන්‍යයෙන් දැන් තියෙන පරිහරණයට වැඩි වෙයි කියලා. ඉතින් ඒක ආර්ථිකයට එකතු කරන්න පුළුවන් දායකත්වයක්. ඇත්තටම රෝෂාන් මම කැමතියි දැනගන්න දැන් අපි දැන් මේ වෙලාවේ නව ප්‍රවණතාවයක් වෙලා තියෙන මේ නව නිර්මාණකරුවන්. ඉතින් ඇත්තටම මේව නිර්මාණකරුවන් අපේ පහුගිය කාල වකවානුව ඇත්තටම කොහෙද හිටියේ මේ නිර්මාණකරුවන්ට මොකද වුනේ? ඇයි අපේ මේ පහුගිය අපේ හිටපු රජේවල් වලින් මේ මිනිස්සු දැක්කේ නැද්ද? මේ නිර්මාණකරුවන්ට අතහිත දුන්නේ නැත්තේ ඇයි? ඒ සම්බන්ධයෙන් මොනවද කියන්නේ? ඔව් ඒ සම්බන්ධයෙන් කතා කරන්න ගියොත් අයියේ මගේ මතකයේ යන්නේ මම නලන්ද විද්‍යාලයේ මේ නව නිපැයුම් කරුවන්ගේ සංගමේ සභාපතිවරයා හිටපු කාලේ ඉඳන්ම මගේ ඔය කතාව මට කියන්න පුළුවන් එහෙම ආවොත්. එතෙන්දී අපි දකිනවා ලංකාව තුළ විවිධ ප්‍රදර්ශන පවත්වනවා. අපි නව නිපැයුම් කළා ඒ පිළිබඳව පේටන් බලපත්‍ර ලබා ගන්නවා. ඒ වගේම රාජ්‍ය මට්ටමින් රාජ්‍ය නෝන මට්ටමින් මේ දේවල් සිද්ධ වෙනවා. නමුත් මේ පේටන් බලපත්‍ර අවසාන වශයෙන් අතට යෑමත් ඒවා විදේශයන් ඒ කියන්නේ අපි මේ ඉන්න රටවල් වල එංගලන්තයට ඇමරිකාවට ස්විට්සර්ලන්තයට මේ වගේ රටවල් වල ඒ අදාළ තාක්ෂණික කටයුතු සඳහා විකුණා ගැනීමත් තමයි අවසාන වශයෙන් සිදු වෙන්නේ. ඉතින් මෙන්න මේ தත්ත්වය උඩ තමයි ලංකාවේ මේ නිර්මාණ කටයුතු වල දායක වෙන නිර්මාණ කළුවන්ගේ කිසිම එකීමක් දරන්නට රජය පැවති කිසිදු රජයක් ක්‍රියා කළේ නැහැ කියන තැන තමයි මගේ පෞද්ගලික මතය. මොකද ඒ පිළිබඳව අපි මම දැන් දවස් දෙකකට කලින් දෙක පතිරණ මන්ත්‍රීවරයා ප්‍රකාශ කරනවා ඔහු ඒ අමාත්‍යංශය ලැබිලා ඔහු එතන CCTVs ගාලා බලනකොට ඒ අර සමහර නිර්මාණකරුව එනවලු ඔවුන් ආවට පස්සේ ඔවුන්ට ඒ අදාළ ෆෝරමය පුරවා ගැනීමට මේ පොඩි අපහසුතාවයන් තියෙනවලු ඒව කරගන්න. එතකොට එතන ඉන්නවලු තව third party අපි කියනවා අයතා විදියට එම නිර්මාණ කොල්ල කෑමක් සිදු කරනවලු එම අමාත්‍යංශ තුලම. ඉතින් මේ தত্ত্বය රාජ්‍ය මට්ටමින්ම සිදුවෙමින් පැවතියගෙන ආපු தত্ত্বයක් මේ නිදහසෙන් පස්සේ අපේ ලංකාව තුල පැවති සෑම ආණ්ඩුවක් තුලම. ඉතින් මෙන්න මේ தত্ত্বය රජය මැදිහත් වෙලා රජය ඩිරෙක්ට් මැදිහත් වෙලා මේ විශ්ලන්න ඕන දෙයක්. එහෙම වුණොත් ලංකාවේ අවශ්‍ය ප්‍රමාණයට මම එතනට පොඩි අපි දන්නවා දෙයක් මල්ලි මම එතන රොෂාන් පොඩි දෙයක් එකතු කරන්නම්. ඇත්තටම ඔයා කිව්වා වගේ අර ප්‍රදර්ශන තමුන්ගේ දේශීය නිෂ්පාදන ඉදිරිපත් කරන මහත්මා මහත්මීන්ට නිසි බැංකු ප්‍රවේශයක් නැහැ. ඒගොල්ලොන්ගේ ප්‍රාග්ධනය කොහොමද යොදවෙන්න අවශ්‍ය කියන එක. ඒ කියන්නේ ඒ සපෝට් එක හරිම අඩුයි. ඉතින් එතකොට අර දේශීය නිපැයුම්කරුවන් කිසිම උනන්දුවක් දක්වන්නේ නැහැ ඒගොල්ලොන්ගේ දක්ෂතාවල් එළියට ගන්න. මොකද ඒගොල්ලොන්ගේ ප්‍රදර්ශනය කරන භාණ්ඩ විකුණ ගන්න බෑ කියලා. මොකද ඒක ඒ කට්ටිය ඒගොල්ලෝ තරඟ කරනවා විදේශීය රටවලින් ආනයනය අපනයන එක අනිත් භාණ්ඩත් එක්ක. එතකොට දේශීය වෙළඳ ව්‍යාපාරිකයෝ අඩු මුදලට ඒවා පිටරටවල් වලින් ගෙන්නලා ලංකාවේ බෙදාහරි. ඉතින් උදාහරණයකට ගත්තොත් අපි බොහොම සරල පෙට්ටියක් ගිනි පෙට්ටියක් ගන්න. අන්තිමටම ගිනි පෙට්ටිය පවා අපිට පිටරටින් බලාපොරොත්තු වුණා ලංකාවේ නිෂ්පාදනය කරන එක සමහර ෆැක්ටරිස් බැහැලා ගියා. ඉතින් ඒ වගේ තත්ත්වයට අපේ රට ඇදිලා ගියා මේ දේශපාලන තත්ත්වයේ තිබෙන වාතාවරණත් එක්ක. ඉතින් ඒක
ඒක තමයි මම හිතන්නේ. තුෂාර ඒක ගැන හරි එකතු කරන්න තියෙනවා තුෂාර මොනවාද? ඔව් මම ඇත්තටම ආර්ථික ගැනට වඩා ජශංක මේ අර එක කරුණක් මතු කරා අරුණ තිස්කුමාර මහතා මේ දැනට මේ වෛරසයට බෙහෙතක් වාගෙන නැහැ කියලා. නමුත් අපිට මට මේ එංගලන්තේ පැත්තෙන් යම් කිසි සතුටුදායක ආරංචියක් තියෙනවා. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සාරා මහත්මිය අතුරු කණ්ඩායම පරීක්ෂණ කණ්ඩායම මේ එනටක් වාගෙන තිබෙන බවර වාර්තා වෙලා තිබෙනවා. දැන් දින දෙකකට කලින් BBC වාර්තා කරා. ඒ වගේම කයිට් වස්තේ වාර්තා කරා මේ පිටිබදම. ඉතින් ඇය ප්‍රකාශ කරන්නේ මේ අවුරුද්දේ සැප්තැම්බර් මාසයේ වෙන විදිහට ඇයිගේ කණ්ඩායම එම එන්නත ලබා දීමට සූදානම් වන බවයි. ඒ වගේම 80ක පමණ ප්‍රතිඵලදායක තත්යක් තිබෙන බව තමයි ඇය වාර්තා කළේ. ඉතින් ඇයගේ මුලින්ම ඇයගේ කණ්ඩායම මුලින්ම මෙම එන්නත ලබා දීමට හැකියාව තිබෙන බව කිව්වේ මේ අවුරුද්දේ අවසාන වෙන විට. නමුත් ගිය සතියේ දැන් තවත් දින කීපයකට කලින් ඇය ප්‍රකාශ කරා බොහෝ දුරට සැප්තැම්බර් මාසයේ වෙන විට එම එන්නත ලබා දිය හැකි බව. ඉතින් ඉතාම සතුටුදායක ආරංචියක් එක් පැත්තකින්. මොකද අපි ඒකට තව පොඩි දෙයක් එකතු කරොත් තුෂාර ඒකට තව පොඩි දෙයක් එකතු කරොත් සාරා ගිල්බර් මහත්මිය ප්‍රකාශ කරනවා මේ එන්නත දැන් ඔවුන් මානව අත්හදා බැලීම් සඳහා මෙම සතිය තුළ ඔවුන් මානව අත්හදා බැලීම් වලට යනවා. සති දෙකක් තුළ මානව අත්හදා බැලීම් වලින් අනතුරුව ඔබ කිව් පරිදි එම එන්නත නිකුත් කරනවා කියලා. මෙතනදී ඔවුන් කියනවා ඔවුන් ඇය වැක්සලින් පිළිබඳව එහෙම නැත්නම් එන්නත් විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයා විද්‍යාඥවරයා ඇය කියනවා ඇය කරලා තියෙන පරීක්ෂණත් එක්ක මේ වසංගත රෝග සම්බන්ධයෙන් යොදාගෙන ඇති කෙමිකල් ඒ වගේ ද්‍රව්‍යත් සමග මෙම එන්නත it will be work කියන තැන තමයි ඔවුන් ඉඳන් වැඩ කරන්නේ. මේක මේ එන්නත 80% ඔබ පැවසූ ආකාරයට මේක මනුෂ්‍යයන්ට මේ එන්නත ක්‍රියා කරයි. ඒ මගින් සාර්ථක ප්‍රතිඵල ලැබෙයි. අපිට මේ දවස්වල මහන්න ලැබෙන්නේ ලෝකයේ තුලින් එන්නතක්කෝ කියන තැන මම හිතන්නේ ඒකට අපි හැමෝම බලාපොරොත්තු වෙමින් ඉන්නේ කොයි වෙලාවෙද ඒකට බෙහෙතක් හොයාගන්න කියලා. සුබවාදී ආරංචියක්. ඔව් තව සති දෙකකින් අපිට ගොඩක් වෙලාවට ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය තුලින් ඒ නිවේදනය ලැබෙයි කියන තැන අපි බලාගෙන ඉන්නවා. අපි ප්‍රාර්ථනා කරමු පුළුවන් තරම් ඉක්මනට ඒ දේ සාර්ථක වේවායි කියලා. වේවායි කියලා. ඉතින් අපි කැමති ඒ සුබ ආරංචියත් එක්කම අද අපගේ සජීව විකාශය මෙතකින් නතර කරන්න. ඉතින් අපගේ තව අංග කීපයක් තියෙනවා. අපිට ආපු කෙටි පරිවිත කීපයක් සහ අපිට පොඩි තාක්ෂණික ගැටලු කීපයක් ආවා. අපිට අර ගීතයක් අතරමඟ නතර වුණා. ඉතින් ඒ ටිකත් එක්ක අපිට අපේ වැඩසටහන අවසන් කරනවා. ඒකම ඉතින් වැඩසටහන අවසන් කරන්න අපිට කියන්න අරුණ තිස්කුමාර මහතා මොකද අද වැඩසටහන ගැන ඔබ හිතන්නේ කොහොමද? අපිට මේක මේ අපිට තව ප්‍රේක්ෂක ජනතාවට මොනවද කියන්න තියෙන්නේ අවසාන වශයෙන්? ඇතරම ජයසංක මල්ලි මම හිතනවා මේ 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 කිරණ මාධ්‍ය ආයතනයෙන් අපි කරන්න ආයතන මෙහෙවර ඔයාගේ කාර්යභාරය විශේෂයෙන්ම අගය කරන්න ඕන. මොකද මේ මෙච්චර දුෂ්කරතාවයන් මැද්දේ තාක්ෂණික සහාය හැමදේම තනියම කරගෙන අපිවත් අවදි කරගෙන මේ මේ ගෙනියන කාර්යයට මම හිතනවා අපේ රොෂාන් මල්ලිත් අපේ තුෂාර මල්ලිත් ඒකට ඇතුළු අපේ සියලුම දෙනා මම හිතනවා ඒකට ඇට්ස් ඕෆ් කියන එතන ඒක ඉස්සල්ලාම ඔයි අපි ප්‍රශංසාව වාට හිමිය යුතුමයි. ඉතින් අපි හිතමු අපි ප්‍රාර්ථනා කරමු අපි මේ 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 தත්ත්වයේ විශේෂණයෙන් ඈතකට එන තාක්කල් අපිට පුළුවන් තරමින් අපේ ප්‍රේක්ෂක ජනතාව ප්‍රේක්ෂකෙන් වැඩි කරගන්න අතර ඒගොල්ලන් කිරණයි ප්‍රේක්ෂකෝ ඇඩ් නොකර අපි ඒක තමයි බලන්න ඕනේ. මොකද අපි ඉස්සරහට මේ අවුරුද්දේ අපි වැඩසටහන් මාලාවක් අපි යෝජනා කරගෙන හිටියා. නමුත් අපිට ඒක මේ දින නීමයක් නොමැතිව ඒ මේවා කල් දාන්න වුණා. නමුත් අපි නුදුරු අනාගතයේදී මේ ඒ හැම ප්‍රෝග්‍රෑම් එකක් එක්කම වැඩසටහනක් එක්කම අපේ ප්‍රේක්ෂක ජනතාවත් අතරට කිරණ මාධ්‍ය කිරණ ටීවී අපි එනවා කියන පණිවිඩය තමයි මට මේ වෙලාවේ කියන්න තියෙන්නේ. ඔව් බොහොම ස්තුතියි අනුර තිස්කුමාර මහත්මයා. අපි රොෂාන් මොනවද අපිට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ? ඔව් මේ වෙලාවේ මම හිතන්නේ අපිට කියන්න තියෙන්නේ එංගලන්තේ ඉන්න ශ්‍රී ලාංකීය අපේ ප්‍රේක්ෂකයන්ට
කිරණත් එක්ක නිරන්තරයෙන් ඉන්න අපි ඉදිරියටත් මෙම කොවිඩ් වසංගතය තුළින් කොහොමද මේ ශ්‍රී ලාංකික ජනතාවට මේකේ මගහරවා ගන්නේ කොහොමද, මේක යම්කිසි වගේ යම්කිසි කෙනෙකුට අවශ්‍ය සමාජ සත්කාරයක් අවශ්‍ය නම් අපි ඒ දෙවෙනුවෙන් මධ්‍යකාරීවන් විදියට අපි ඒ දෙවෙනුවෙන් මැදිහත් වෙන්න අපි බලාපොරොත්තු වෙනවා. කිසියම් කෙනෙකුට ඒ අවශ්‍ය දේවල් ඉටු කර ගැනීම සඳහා එක්සත් රාජධානිය තුළ, ඒ වගේම ඔබට විගසපුවත් අපි කියනවා අප්ඩේට්ස්, ඒ වගේ දේවල් මේ කොවිඩ් වසංගතයත් එක්ක ලබා දෙන්න අපිට කටයුතු කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ වැඩසටහන් එක්ක අපි මේ කිරණ අපි නැවතත් ඔබගේ ආලින්දයට, එහෙම නැත්නම් ඔබගේ ෆෝන් එකට, ඔබගේ ලැප්ටොප් එකට ඇක්ටිව් කරගෙන අපිත් එක්ක රැඳී ඉන්න කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. ඒ වගේම ජයසංකයියටත් අපි ස්තුතිවන්ත වෙනවා මේ වගේ කාර්යයක් කිරීමත්, මේ වගේ දෙයකින් ලංකා ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයන් එංගලන්තයේ සිටින අපේ ශ්‍රී ලාංකික සහෘදයන්ට මේම හරවද්දයක් දෙන්න සූදානම් වීම ගැන අපි ඔබටත් ස්තුතිවන්ත වෙනවා, ඒ වගේම අපේ කණ්ඩායමට. මට කියන්න තියෙන්නේ විශේෂයෙන් එංගලන්තයේ ඇතුළු එක්සත් රාජධානිය විසින සීලම ශ්‍රී ලාංකිකයන්ට මේ මොහොතේ බිය වෙන්න එපා කියලා. මොකද හේතුව බොහෝ විට ගොඩක් දෙනෙක් අතර ඉතා භීතියක් ඇතිලා තිබෙනවා මේ වසංගතයේ පැද්දීම සමගම. ඒ භීතිය සමගම ගොඩක් දෙනෙක් මේ සුළු සුළු රෝග ලක්ෂණ මතුවෙනකොටම ගොඩ වෙදකම් කිරීමට පටන් ගන්නවා. ඉතින් සමහර කට්ටිය දිනපතා ලෙමන් පාවිච්චි කරලා, උණුතුරු ලෙමන් පාවිච්චි කරලා දිනපතා බොනවා. ඉතින් සමහර කට්ටිය දැන් ගෑස් ටයිටිස් තියෙන කෙනෙක් නම් එයාට ඒක වෙනස් විදිහකට බලපාන්න පුළුවන්. තව කට්ටිය ගොඩක් වෙලාවට කොත්තමල්ලි අධිමාත්‍රා බීමට පටන් අරගෙන තියෙනවා. ඉතින් අපි දකිනවා මේ ගොඩක් කට්ටිය එක දිගට දිනපතා හත්තර සැරේ කොත්තමල්ලි බොනවා. ඉතින් සමහරකට අධිමාත්‍රාවක් නිසා වෙන පැත්තකට මේක යන්න පුළුවන්. තවත් සමහර කට්ටිය වෙන වෙන ප්‍රතිකර්ම යොදවනවා. ඒ වෛද්‍යවරුන්ගේ අනුදැනුමකින් තොරව තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ, බොහෝ ශ්‍රී ලාංකිකයන් කරන වැඩක්. ඒක නිසා වෛද්‍යවරයෙක්ගේ අනුමැතියකින් තොරව අධිමාත්‍රා ලබා ගන්න එපා කියලා තම කාරුණික වාචනය කර සිටිනවා. සාමාන්‍ය විදිහට ඔබ උණුතුර උණුසුම් දේවල් පාවිච්චි කරන්න ගැටුවක් නැහැ. නමුත් විශේෂයෙන් අධිමාත්‍රා ලෙමන් වගේ දේවල්, කොත්තමල්ලි වගේ දේවල් අධිමාත්‍රාවෙන් ගන්න නැතුව ප්‍රමාණාත්මකව ගන්න කියලා තමයි කියන්න තියෙන්නේ. විශේෂයෙන් මොකද අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් තිබුණා ලෝක සෞඛ්‍ය සංවිධානයේ. එතනදී ડોક્ટર මාරියා වෑන් මහත්මිය සඳහන් කර සිටියේ මේ වෙන විදිහට ලෝකේ පුරා ලක්ෂ 7කට අධික ප්‍රමාණයක් මෙම වෛරසයෙන් සුවපත් වෙලා තියෙන බව. ඉතින් නමුත් ඇය සඳහන් කළා තවදුරටත් ඒ සියලුම රටවල් වලින්, ඒ සුව වූ සියලුම රටවල් වලින් රෝගීන්ගේ ප්‍රතිශක්තිකරණය පිළිබඳව තවදුරටත් විස්තර ලබා ගැනීම සිදෙනවා කියලා. ඉතින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍යවරිය මේ විදිහට විස්තර ලබා ගැනීම සිදෙනවා ප්‍රතිශක්තිකරණය පිළිබඳව. නමුත් ඔබ කලබල වෙන්න එපා. ඒක නිසා අධිමාත්‍රා ගන්න නැතුව යම් ප්‍රමාණාත්මකව සුබදායිව මේ කරුණ දෙස බලන්න කියලා එක තමයි මම කියන්නේ. තවත් කාරණාවක් තමයි අපි බිය වුණොත් ප්‍රතිශක්තිකරණය පල්ලයට බහිනවා කියලා වෛද්‍යරුන් පවසන තවත් එක් මතයක්. බොහොම සුති. ඉතින් අපි ඕගොල්ලෝ තුන් දෙනාටම අපි අද අපේ සජීවී විකාශයට සම්බන්ධ වුණාට අපි බෙහෙවින්ම සුතිමන්ත වෙනවා. ඉතින් අපි මෙතනින් අපගේ සාකච්ඡාව අපි නතර කරනවා. ඉතින් අපේ තව අංග කීපයක් තියෙනවා. දැන්ම මේ අපගේ කිරණ ටීවී මේ සජීවී විකාශයෙන් ඉවත් වෙන්න එපා කියලා ආරාධනා කරනවා. අපි අපගේ සාකච්ඡා පමණක් මෙතනින් අවසන් කරනවා. එහෙමනම් ඔබ සියලු දෙනාටම ආයුබෝවන්. වසංගත රෝග පීඩා දුරුවි සියලු ලෝවැසියන් සුවපත් වන නිදුක් නිරෝගී අනාගත සියලු පැතුම් ඉටුවන සුභ සිංහල අරුත් අවුරුද්දක් වේවා. එංගලන්තේ වාසය කරන ශ්‍රී ලාංකීය සියලු දෙනාට, ලෝකවාසී සියලුම දෙනාට ලැබු සිංහල දෙමළ අලුත් අවුරුද්ද නිදුක් නිරෝගී වාසනාවන්ත අවුරුද්දක් වේවා.
ආයුබෝවන්. මේ COVID-19 මාරාත්මක අපි සටන් කරන අවස්ථාවේදී අපිට සිංහල හින්දු අලුත් අවුරුදු උදා වෙලා තියෙනවා. ඉතින් මේ අලුත් අවුරුද්දත් එක්ක අපි ගෙවල් වල ඉඳලා අපි අපේ සාහිත්‍ය වාර්තා කරන ගමන් අපිට හිතුණා අපි කලාකරුවන් කීප දෙනෙකුට හිතුණා සෙත් කවියක් ගායනා කරන්න සිරස පාද කවියක්. ඉතින් ඔන්න බලමු අපි කීප දෙනා මේ සිරස පාද කවිය කොහොමද ගායනා කරන්නේ කියලා. සුභ අලුත් අවුරුද්දක් වේවා. මේ ලැබවූ අලුත් අවුරුද්ද නිරෝගී සම්පන්නිය වඩා වඩා ඇති කරන සුභම එකක් වේවායි ප්‍රාර්ථනා කරනවා. මේ අලුත් අවුරුද්ද දවසේ අපි හාහා පුරා කියලා බලන්න සූදානම් වෙන්නේ ලයනල් රන්වලයන් දැයට තිරින කළා වූ මේ අවුරුදු කාලේ හිනාවයන් රාලේ. Thank you.
සිඳින්ගොයි තමා කැල්ලට ප්‍රියතා මමීරමන් දොරට වැඩි සිනහමෝනු අවට පෙනේ කෙකිලිලි උදේ ගිය කෙකිලි තාම ආවේ නැ කෙකිලි පාපා සිංහල අවුරුද්දේ මල් කැකුලක් සේ දිලිසෙන් දැන් ගේ 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 ගෝ